කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මේ කාන්තාව මරමුණු කරගෙන කාන්තාවන්ගේ අඩුපාඩු පෙන්වා දෙදීම බණ කියනවා වෙන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. කාන්තාවක් ගෞරවනීය බිරිඳක් වුණොත් කාන්තාව ගෞරවනීය අම්මා කෙනෙක් වුණොත් කාන්තාව අම්මා කෙනෙකුට ගෞරවනීය දුවෙක් වුණොත් ඒ අතන ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පවා අම්මා කෙනෙක්ගේ කුසින් උපදින මනුස්ස දරුවෙක්. ඒ නිසා ලෝතර සම්මා සම්බුදුරු පවා මාතෘ පදවියට මව් තනතුරට ප්‍රශංසා කරනවා. ඉතින් ඒ නිසා නමුත් පින්වත්නි මේ කාන්තා ජීවිතයේ කියන එක මේ කර්මානුරූපව ලැබෙන එකක්. මා එසේ කියන්නේ ඇයි? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මේ පැවිද්ද දුන්නේ භික්ෂුන් වහන්සේලාට පස්වග තවසන්ද. ඒ සඳහා කිලෝමීටර් 200 ගානක් 240කට වැඩා ගයාව ඉඳලා බාරාණසියට බුදුරජාන් වහන්සේ පාගමනින් වඩිනවා. එනමුත් මහා ප්‍රජාපතිය ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මාහට පැවිද්ද දෙන්න කියනකොට ප්‍රජාපතිය ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. දෙවෙනි වතාවෙත් වදාලා ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. තුන්වෙනි වතාවෙත් වදාලා ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. අවස්ථාව ලැබුණේ කොණ්ඩඤ්ඤන් වහන්සේ ස්වාමිනි මාව පැවිදි කරන්න කිව්ව සැනින් භික්ෂුව මෙහෙන්න කියලා එහි භික්ෂු භාවයෙන් පැවිදි කළා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ ඉඳලා විශාලාමානවරට වඩිනවා. කිලෝමීටර 100 ගාන විශාල දුර. පාගමනේ මාස ගණනක් යන දුර. ඊට පස්සේ ප්‍රජාපතියට මහාන කමේ අදහස නැති වෙන්නේව නැහැ. ප්‍රජාපතියට ඒ වෙනකොට වයස පින්වත්නි අවුරුදු 80 පැනලා. අවුරුදු 80 පැනලා ප්‍රජාපතියට වයස. ඊට පස්සේ 500ක් පැවිදි වෙන්න කැමති කාන්තාවන් සමග කෙස් බාලා පයට වහන් සංගලක්වත් නැතුව කුඩයක් නැතුව සිවුරු ටික විතරක් ඇඳගෙන යොදුන් 100 ගණනක් පා ගමනින් එනවා. එන ගමනේ මඟ නවතින්න තැනක් නැහැ. ගස් ගල්ලයට නිදාගන්නේ. රාජ අග්‍ර මහේසිකාව අවුරුදු 80ක් වයසයි. ඈ වයෝවෘද්ධයි. පාගමනේ මාස ගණනක් ඇවිල්ලා විශාලාමනවර කූටාගාරයේ ඉලී වැඩ ඉන්නවා. මේ කිරිපෝපු අම්මානේ මේ ලෝකේ මහා කරුණාවෙන් යුක්තයිනේ අපේ බුදුරජාණන් වහන්සේ. කපිලවස්තු කියන්නේ ප්‍රජාපතියගේ නිවසේ ඉඳලා කිලෝමීටර 2ක් 3ක් දුර කපිලවස්තුවට. අවුරුදු 7 රාහුල කුමාරය ඇඟිල්ලෙන් එල්ලා ගිය විහාරේ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න නැද්ද දිවසින් කපිලවස්තුවේදී තුන් පාරක් පැවිද්ද ප්‍රතික්ෂේප කරලා කළාට පස්සේ මේ අම්මා මගේ අම්මා යොදුන් 100 ගණනක් පා පුපුරවාගෙන ලේ හලාගෙන යොදුන් 100 ගණනක් දැන් විශාලාවට එනවා කියලා දන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ? දන්නවානේ. නමුත් එහෙම තමයි සිද්ධ වුනේ. මේ වනාහි ස්ත්‍රී ජීවිතයක් ලැබීමේ විපාක. ඊට පස්සේ පින්වත්නි
ඔන්න දැන් කූටාගාරයෙන් එහා පැත්තේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පණිවිඩය රැංගියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ නොයේ කරුණු බුදුරජාණන් වහන්සේට දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ ඉස්සල ප්‍රතික්ෂේප කළා. පස්සේ ආනන්ද ස්වාමීන් ගොඩක් කරුණු කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එනම් ප්‍රජාපතිය අෂ්ටගරු ධර්ම පිළිපදිනවා නම් එයට දෙන්නම් කියලා කිව්වා පැවිදි උපසම්පදා. එතකොට මොනවද ස්වාමීන් වහන්සේ අෂ්ටගරු ධර්ම කිව්වා? උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියත් භික්ෂුණියක් එදාම උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේට වඳින්න ඕන. කිසිම හේතුවක් මත ස්වාමීන් වහන්සේ නමකට අවවාදයක් කරන්න බෑ භික්ෂුණියකට. කිසිම හේතුවක් මත අවවාද කරන්න බෑ. ස්වාමීන් වහන්සේලා නැති ප්‍රදේශවල වස්වසන්න බෑ, පෝය කරන්න බෑ. සිල්පද කැඩුණොත් විසඳුම් හදාගන්නවා භික්ෂු භික්ෂුණි දෙපැත්තේම කරගන්න ඕන. උපසම්පදා වෙන එක භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයෙන්ම උපසම්පදා වෙන්න ඕන. භික්ෂුණීන් අතරින් උපසම්පදා වෙන්නත් ඕන, පස්සේ ස්වාමීන් වහන්සේලාගෙම උපසම්පදා වෙන්න ඕන. එතකොට මේ විදිහට පැනෙවුවා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් ඉන්නේ කොහෙද? කූටාගාරයට ඇතුල් වෙන දොරටුවෙන් ඇතුලේද එළියේද? එළියේදීම කිව්වා. එළියේදීම ඈ පිළිගත්තා. මහානකම විහාරේ දොරටුවෙන් උත්හාදීන් මහානකම දුන්නේ. මහා කරුණාවෙන් යුතු ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ මේ වනාහි ස්ත්‍රී ජීවිතේ විපාකයි. කවදාවත් ස්ත්‍රියකට එහි භික්ෂු පැවිද්ද ලැබිලා නැහැ. මොහොතක් කල්පනා කරන්න. ඇයි මා මේවා කියන්නේ? ස්ත්‍රීන්ට උරුම ස්ත්‍රී ගති ගුණ තියෙනවා. ඉරිසියාව. ඔබ ඉරිසියාවෙන් වැළකෙන්න. ඉතට ඔබ මේ නින්දා ලබන ස්ත්‍රී ජීවිතෙන් නිදහස් වෙනවා. වහා මානසිකව කඩාගෙන වැටෙන එක ස්ත්‍රියකගේ ස්ත්‍රී ගති. හැම දෙයකටම අඬාගෙන ඉන්නවා නම් කොල්ලේ, අපි කියනවා තෝ මොකද යකෝ ගෑණියෙක් වගේ කියනවද නැද්ද? ඉතට එහෙන් ස්ත්‍රියක් වහා කඩාගෙන ඇట్లా මූණ හැම වෙලාවෙම එල්ලගෙන අඬ ඇඬු කඳුලින් ඉන්නව නේද? ඈ ස්ත්‍රී ජීවිත ඉක්මවන්නේ නැහැ. උපනෝපන් ජීවිත ස්ත්‍රී ජීවිතෙටම යනවා. ස්ත්‍රී ජීවිත කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. ගුණධර්ම පුරලා පිම්බලින් ඈ පුරුෂෙක් වෙන්න පුළුවන්. ධර්ම ධාරේ වූ සෘති සාගර වූ ධර්මයේ දරාගත් සාගරයක් තනන් ධර්මයේ දරාගත්ත මගේ ආනන්ද මහරහතන් වහන්සේ සංසාරේ වැරදිකාම සේවනය කරලා අතීතේ ඒ විපාකෙට ස්ත්‍රියක් කියලා ඉපදිලා ඉන්නලා තියෙනවා. නමුත් බොහෝ ධර්මයේ වඩලා ඉක්මනට ජීවිත 14කින් වාගේ ආපහු පිරිමික් කියලා තියෙනවා. වැරදිකාම සේවනයේ ස්ත්‍රියක් කරවන විපාකයක්. පිරිමියා ස්ත්‍රියක් කරවන. ස්ත්‍රිය ස්ත්‍රී ජීවිතයේම නිඳා ලබනවා. මම මේවා කියන්නේ ගුණ ඇති කර ගැනීම පිණිස, අගුණ දුරු කර ගැනීම පිණිස. හැම තැනම තියෙන තොරතුරු ඇවිල්ලා කියනකොට ගන්න පිරිමි කෙනෙක් ස්වාමීන් වහන්සේ අරේ මෙහෙමයි මෙහා මෙහෙමයි කියනවා. ඒතර අපි උනා කියනවා මේ මිනිස්ස ගෑනු වගේ හැම තැනම විස්තර ඇවිල්ලා කියනවා කියලා අපි කියනවද නැද්ද? ඒ කියන්නේ ස්ත්‍රී ගත ගුණයක් තමයි හැම තැනම විස්තර හොයන එක. ඕපාදූප යම්කිසි ස්ත්‍රියක් කර්මානුරූපව ලැබිච්ච ස්ත්‍රීන් දුරුම වූ ඒ දෝෂේ දුරු කර ගන්නවාද? තමා ගැන පමණක් බලලා තමාගේ යුතුකම් ටික ඉෂ්ට කරගෙන ධර්මයේ පිළිපදෙමින් අඥායට ඇඟිලි දික් කර ගන්න නැතුව ධර්මයේ පුරුදු කරනවාද? පිම්බලෙන් පෝසත්ව නැහැ ඒ ස්ත්‍රී ජීවිතය අත්හැරලා ප්‍රශ්නයෙන් කුණාට පස්සේ කඩාගෙන වැටෙනවා. ඒ මැත්තේ ශෝක වෙවි ඉන්නවා. ඒක ස්ත්‍රී ගතිය. පිරිමි ප්‍රශ්නයක් කාවට පස්සේ ඒක දරාගෙන වගකීම ගන්නවා. යම්කිසි අම්මා කෙනෙක් තාත්තා නැති වුණාට පස්සේ පවුලේ වගකීම අරන් දරුවන්ගේ වගකීම අරන් තමන්ගේ පතිවෘතාවත් රැකගෙන පිරිසිදුකමත් රැකගෙන ඉන්නවනම් වගකීමක් අරන් ඒ දරුවන්ට අම්මා තාත්තා තරම් අම්මා
ඒ ඉදිතර හිත ශක්තිමත් මාතාව කය බිඳේ මරණින් මත්තේ හොඳ තැනකට යනවා. ඔය කල්පනා කරන්න ඕන. ශෝක වෙන්න එපා. වැළපෙන්න එපා. හිත වහා කඩා වැටෙන තැනට වැටෙන්න එපා. හිත හොඳට හයිය කරගන්න. හිත හොඳට හයිය කරගන්න. ඒ විදිහට දරහ ගන්න සිත් ඇතුව වාසය කරන්න. බාහිරින් අපි මිනිසුත් එක්ක කතා කරලා ඉංග්‍රීසි කතා කරලා ලොක්කෝ ආගේ හිටියට අපේ මරණයේදී අපේ ඇතුළේ එළියට පයනවා. ඇයි මායිසේ පවසන්නේ? මේ රටේම මේ ඩොක්ටර් කෙනෙක් මාත් එක්ක කිව්වා. එයා ඔපරේෂන් නම් සීන්නේ. ස්වාමීනි අපේ ලංකාවෙන් ආපු මිනිස්සු එනවා කිව්වා ඔපරේෂන් වලට මේ ඉතින් සම්පූර්ණ ඉංග්‍රීසියෙන් කතා කරන්න එක සිංහල වචනයක් වන්නේ. ඊට පස්සේ සමහරට ඔපරේෂන් කළා වාට්ටුවට දැම්මට පස්සේ මේ මොකද්ද ඔය ඔපරේෂන් කරනකොට ඒක මොළේට බලපාන ක්‍රමයක් ගැන එතුමා කිව්වා ඒක මට මතක නෑ. ඊට පස්සේ සිහිය බාගෙට එනකොට දොඩවන්න ගන්නවා. එයා එක එක දේවල් කියන්න ගන්නවා. කිව්වා ස්වාමීනි සිංහල මිනිස්සු ඔක්කොම ලාවට සීයෙන්ට පටන් ගත්ත ගමන් කියන්නේ තිත්ත කුණු හරප කිව්වා. හැබැයි ඒක ඉංග්‍රීසි වචනයක් නෑ. මං ඇහුවා සීයට කොච්චරකට වගේ ඔක වෙනවද? සීයට සීයකටම වගේ වෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා. නහරයක් කැපුණ ගමන් තමයි සිංහල එන්නේ. ඒකයි සුද්දන්ඩත් එහෙමයි. සුද්දුත් කුණුහරප තමයි කියනවා කිව්වේ ඉංග්‍රීසි. ඉතින් මං කල්පනා කරන්න ওই අවස්ථාවේ මැරුණොත් කුණුහරපකි කියා මැරෙන්නේ. කෝ මම බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා, මම තෙරුවන් සරණ ගියේ ශ්‍රාවකෙක් කී කියා මැරෙන්නේ කවද්ද? තම මං උපදින ලෝකෙ මං යන්නේ තුසිතේට නිම්මාන රතියට, මම සත්පුරුෂයන්ගේ ලෝකෙට යනවා කී කියා මැරෙන්නේ කවද්ද? කවුද එහෙම වෙන්නේ? ඔබ වාසනාවන්තයි. මේ ජීවිතය දැන් වෙනස් කරගන්න ඔබට උපදෙස් ලැබෙනවා. පැහැදිලි නේද? ජීවිතය වෙනස් කරගන්න ඔබට උපදෙස් ලැබෙනවා. එනිසා ටික ටික ජීවිතය හදාගන්න. දරාගෙන ඉන්නවා සමහර අය, ගොඩාක් දුක් දරාගෙන කඳුළු පිහදාගෙන ඉන්න දිරිය මාතාවෝ ඉන්නවා, ධෛර්ය සම්පන්න බිරිඳවරු ඉන්නවා, ඊළඟ දරුවන්ගේ අසනීපවලදී හිත හදාගෙන ඉන්න දරුවෝ අම්මලා ඉන්නවා. මට බොවත් ඉතින් අම්ම කෙනෙක් මුණ ගැහුණා. දරුවා ගොඩාක් මන්ද බුද්ධිකයි. සෑහෙට ඇවිල්ලා දරුවා ලවා වත් කරවනවා. මට ඇවිල්ලා කිව්වා හම්දුරණි මේ වැඳලා කිව යන ගමන් කිව්වා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණක් අහලා කිව්වා මම මගේ පුතාට ගොඩක් ආදරෙන් උපස්ථාන කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණ අහලා කිව්වා. ඒ හේතුව තමයි කිව්වා මේ ළමයා මේ මට්ටමට වැටුනේ සංසාරේ කර්මයක් කිව්වා. එතකොට මම එයාට උදව් කරනවා කියන්නේ මෙයා ගෙවන කර්මයට මම සපෝට් එකක් දෙනවා. කර්මය අර විපාක අඩු වෙන්න. ඇයි අම්ම කෙනෙක් ඉදිරිපත් වෙලා දරුවා තනියෙන් විඳින කර්මයට ඒ විඳවන එක අඩු කරවන්න. සමයාගේ කර්මයේ විපාක අඩු කරවන්න මං අම්ම කෙනෙක් විදිහට මැදිහත් වෙලා කිව්වා. ඒ වගේම තමයි කිව්වා මේ වගේ දරුවෙක් ලබන්න මට යම්කිසි කර්ම විපාකයක් තියෙනවා නම් ඒකත් ගෙවෙනවා කිව්වා. මං ওই කරුණු දෙක දහලා ලොකු ස්වාමීන් වහන්සේ මට ඒ උපදෙස් දුන්නේ කිව්වා. ඒ නිසා මං එදා ඉඳලා සතුටින්ම මේ වට්ටික කරනවා කිව්වා. කොහොමද ප්‍රඥාව? කොහොමද ප්‍රඥාව? ඒ නිසා ගුණධර්ම තියෙන මිනිස්සු ඉන්නවා. දැන් අපි පොදුවේ සමස්තයක් වශයෙන් කරුණු තේරුම් කරන්න මෙහෙම කිව්වට මේ ඉංගලන්ත ගමනේදී මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකු අත්දැකීමක්. ගොඩක් හොඳ මිනිස්සු, ගොඩක් කියන්නේ හොඳ මිනිස්සුමයි මුණ ගැහුණේ. ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. ආදරෙන් සෙනෙහසින් එකිනෙකාගේ වැරදි කියාගන්න නැතුන් ආදරෙන් ඉන්න ස්වාමිවරු බිරිඳවරු ඔවුනොවුන් ඇවිල්ලා වැඳලා පින් දීලා කතා කළා. දරුවන්ට ආදරෙන් මේ
මග පෙන්වලා දෙන දෙමව්පියෝ කතා කළා. දැනුත් අර තාත්තා කෙනෙක් කතා කළේ තාත්තකෝ ගෙදරේ සිංහලෙන් කතා කරන්න හදලා තියෙන්නේ. හරි ලස්සන කතාවක් කිව්වේ තාත්තා. ඒ තමයි ස්වාමින්වහන්සේ අපි නැති කාලේක. අපේ දැස් පාදපු අපේ ලොකු ස්වාමින්වහන්සේගේ පොත්පත් ටික අපේ ගෙදර තියෙනවා කිව්වා. මේ ළමයි අනාගතේ සිංහල දන්නේ නැත්නම් ওই පොත් ටික ඩස්බින් දායි කිව්වා. ලොකු ස්වාමින්වහන්සේ අපිට ලැබුණු ධර්ම දායාදේ ඒ පොත් ටිකට ගෞරවය දෙන්නත් පුළුවන් නේ අපේ ළමයිට සිංහල පුළුවන් වුණා කියලා. හොඳ තාත්තලා. මේ රටේ ඉන්නවම කතා කරනවා. ඊළඟට තව තාත්තලා මාත කතා කළා ස්වාමීන් වහන්සේ සිංහලෙමයි අපි කතා කරන්නේ. මොකද මේ ළමයි ඉස්කෝලේට දාපුව මාසෙන් දෙකෙන් ඉංග්‍රීසි අල්ල ගන්නවා. ඒ මේ රටේ ඔක්කොම ඉංග්‍රීසිනේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අනාගතේ වගකීම දැන් මේ බිරිඳකගේ වගකීම ගන්නකොට කාමරාගේ කතා නැහැනේ බිරිඳකට තියෙන වගකීම් ටික කාම පෙරේතකම නෙවෙයි පිරිමියන්ටත් වගකීම් ටිකක් බිරිඳට ගෞරවය දීලා එවැනි බිරිඳකට සුදුසු ස්වාමියෙක් වෙලා ගෞරවය ඒ දරුවන්ගේ වගකීම හිතට ගත්තට පස්සේ නිකම් මේ පිස්සු කෙලින්ට කාලයක් නැහැ වගකීම නැති තැන තමයි පිස්සු තියෙන්නේ. මොවුන්ට තියෙන වගකීම. වගකීමක් හිතට ආවේ නැත්තම් ඒ වගකීමක් නැති මිනිසුන්ට හිතට එන දේවල් වලට එන එයාලට මුහුණ දෙන්න තියෙන ජීවිතේට එයාලා පාවිච්චි කරන නම මොකද්ද වගකීමක් නැති මිනිස්සු පාවිච්චි කරන වචනේ? වගකීමක් නැති මිනිස්සු ජීවිතේට මුහුණ දෙනකොට ඒ වගේ එන අපහසුතාවලදී ඔවුන් පාවිච්චි කරන වචනේ තමයි මොකද්ද? ස්ට්‍රෙස්. වගකීමක් නැහැ. ඔවුන්ට කරදරයක්. ස්වාමියාගේ වැඩට කටයුතු කිරීම ඇයට කරදරයක්. ඒක වගකීමක් විදිහට දකින්නේ නැහැ. දරුවන්ගේ වැඩට කටයුතු කිරීම ඇයට කරදරයක්. අම්මා කෙනෙක්ගේ වගකීමක් විදිහට පේන්නේ නැහැ. ළමයිටත් ඉගෙන ගන්න එක කරදරයක්. මගේ අනාගතේ මේ හදාගන්නේ කියලා ළමයිට හිතෙන්නේ. ඔයාලා ළමයිට උගන්වනවා. ඇත්තටම අම්මලා තාත්තලාගේ හිතේ ඇතුලේ තියෙන දේ තමයි මුන් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න ඕන. මුන්ගෙන් වතුර පොදක්වත් අපිට එපා කියලා. දරුවෝ කණ්ඩ බොණ්ඩ දීලා Tamanට සැප දෙනකල් අම්මලා බලාගෙන ඉන්නේ නැහැ. ඉදිරි උගන්වන්නේම ළමයිට සැපේ පිණිස. යහපත පිණිස. එතකොට ළමයි ඒක තේරුම් ගන්න නැතුම් ළමයි කිව්වොත් මේ ඉගෙන ගන්න එක ස්ට්‍රෙස් කියලා උන්ට වගකීමක් නැහැ. ඒව හදන්න ඕන. ඔයාලා ගෙදර පාවිච්චි නොකළ යුතු සිංහලෙන් කතා කරනවා වගේම ඉංග්‍රීසි කතා කළාට කමන්නේ අර වචනේ පාවිච්චි කරන්න නැතුව. ඒක අපිට හොඳ නැහැ මේ වචනේ. වගකීමක් නැතුව කුසීතකම සහ තමන්ගේ වැරදි වසා ගැනීම වාක්‍යයක් ඒක. ඉතින් ඒ නිසා ඔන්න දැන් නකුල මාතා නකුල පිතා ඒ ජෝඩු හරි අගේ උන්දල දෙන්න හරියට බනහන් දෙනවා මඟපල් ලැබලා උතුම් ශ්‍රාවකයෝ සෝහන් මුණත් කැමති මොකටද ඒ දෙන්නම ඊළඟ ජීවිතේ මොන ගේන්න ඊට පස්සේ මේ දෙන්න විටින් විට වෙහෙරට යනවා වෙහෙරට යද්දී දැන් ඔන්න බිරිඳ දැන් නකුල මාතා ගිය වෙලාවකන කිව්වේ තාත්තා ගිය දවසක් හැබැයි මේ පවුලට තිබ්බ හරි කරදරයක් තිබ්බා හරියට තාත්තා ලෙඩ වෙනවා හරියට ලෙඩ වෙනවා ලෙඩ වෙන ගාන ඉතින් ඔන්න සනීප වෙනවා සනීප වෙච්ච ගමන් හැරමිටි අරගෙන යන්නේ කොහෙටද වෙහෙරට යනවා වෙහෙරට ගියම ගමන් දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා නකුල පිතා මේ දැක්කේ නෑනේ ගොඩක් කල් අර පුතෙක් තාත්තට කතා කරන්න වගේ තාත්තේ ගොඩක් කල් දැක්කේ නෑනේ කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ මන් ලෙඩ වෙලා හිටියන්නේ හරි අමාරු වුණා හැබැයි දැන් ටික සනින්පයි බුදුරජාණන් වහන්සේ වදාලා නකුල පිතා තාත්තේ මේ කය
බීත්‍තරයක් වගේ කිව්වා. මේ කය බීත්‍තරයක් වගේ කිව්වා. බීත්‍තරයක් වගේ කියන කී තේරුම කඩඩමානයි. කොයි වෙලාවෙ වැටලා කෙල්ලේ ඉඳන්නේ. ඒ නිසා තාත්තේ ලෙඩ වෙන කයක් මේ තියෙන්නේ. ලෙඩ රෝගවලට කැදල්ලක් මේක. ඒ නිසා කය ලෙඩ වුණාට තාත්තා හිත ලෙඩ කරගන්න එපා. සාදුකාර දෝන. දැන් ඕක දැන් තමයි මම කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්න එපා කියලා දැන් බුදුරජාන් වහන්සේට කියපු එක හිතලා හරි සතුටින්. සමහර වෙලාවට අපි වෙලාවකට මේ සදහැවතුන් ආවට පස්සේ මොනවා හරි වාක්‍යයක් කියනවා. සමහරට ඒ වාක්‍යෙම හිතේ තියාගෙන ඉන්නවා හරියක්. දැන් අර අසනීප පුතා හිටපු අම්මා අර වාක්‍ය හිතේ තියාගෙන ඉති ලොකු සන්නස කියපු බණපදේ මේ අසනීප දරුවෙකුට උපස්ථාන කිරීමෙන් දරුවගේ කර්ම වේගෙත් අඩු වෙනවා තමන්ගේ කර්මෙත් ගෙවිලා යනවා. ඒ අම්මව ජීවත් කරවන්නේ වචනින්නේ දැන්. අර තාත්තගේ වචනේ ඕක තමයි හිතේ වැඩ කළේ. ඒ තාත්තා නකුල තාත්තා ඕක හිතේ තියා යනකොට හරි සතුටුයි දැන් මෝන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුණ ගැහුණා මෝන්ට. නකුල පිතා මොකද මේ මෝන මෙච්චර ලස්සන වෙලා බුදුරජාන් වහන්සේ ගිහින් බණපදයක් ඇහුවවද්ද? ස්වාමීනි මං බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ නැමැත්තෙන් මාව අභිෂේක කළා. මොකද්ද කි බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ තාත්තේ? කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා, ඉතින් තාත්තේ මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගන්නේ කොහොමද? කය ලෙඩ වුණ වෙලාවට හිතත් ලෙඩ වෙන්නේ කොහොමද කියලා ඔයා බුදුරජාණන් වහන්සේ ඇහුවේ නැද්ද? අනේ ස්වාමී ඒක ඇහුවේ නැන්නේ. දැන් ඔහොමත් තියෙනව නේද? අනේ ස්වාමීනි ඒක ඇහුවේ නැහනේ. අනේ සාරිපුත්තයන් වහන්සේ මට ඒක කියලා දෙන්න. මම ඉතින් ඕනම දුරකින්ද ලැබිලා ඔබ වහන්සේගෙන් ඒක අහන්න කැමතියි. එහෙනම් තාත්තේ කියලා දෙන්නම් දැනගන්න කිව්වා. මේ කය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය සහිත මේ කය ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට මිනිස්සු මේක මම මගේ මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. අල්ල ගන්නකොට ඉස්සර මං හොඳට හිටියා දැන් තමයි මට බැරි. මං ඉස්සර හොඳට ඇවිදලා හිටපු මිනිස්සේ අනේ මට දැන් මෙහෙම වුණාට ඉස්සර මාව මුණ ගැහෙන්න හොඳ හොඳ ලොකු ලොකු මහන්තුරු ආවා. දැන් කවුරුවත් මාව එන්නේ නැහැ. ඉස්සර මට හොඳට දත් ටික තිබ්බා දැන් දත් වැටුණාට. ඉස්සර මං හරි ලස්සනයි දැන් හම රැලි වැටුණාට කියලා දුක් වෙනවා. ඉස්සර හොඳට තිබ්බා දැන් නැහැ කියලා. මට ඇඟපත වාරු නැහැ. මට මෙහෙම වුණේ ඇයි? ඇයි මට මෙහෙම වුණේ කියලා ලෙඩ වුණාට පස්සේ ඔය සෝකෙන් ඉන්නවා කිව්වා. එතකොට ඇඟත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා යම්කිසිකෙනෙක් දකිනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් මේ දෙමව්පියන්ගෙන් හටගත්ත මේ ශරීරේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ඇඟක තමයි ලෙඩ හැදෙන්නේ. වෙන කොහෙද ලෙඩ හැදෙන්නේ? ඇත්තටම යම් තාක් මේ ලෝකේ ලෙඩ තියෙනවා නම් ඒ ලෙඩ කොහෙටද හැදෙන්නේ? අහන්නේ කයට. ඒතර අපිට තියෙන්නේ මොකද්ද? එහෙනම් අනිවාර්යෙන් ওই හැම ලෙඩක්ම හැදෙන්න පුළුවන්ද බැරිද? හැම ලෙඩක්ම හැදෙන්න පුළුවන්. ඊට පස්සේ කයේ ස්වභාවය මේකයි, ලෙඩ වෙන ශරීරයක්. මේ පංච උපාදානස්කන්ධේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා විමසනවා. එයාගේ ඇඟ ලෙඩ වෙලා, ඒ වුණාට හිත ලෙඩ වෙලා නැහැ. නකුල පිතාට හරි සතුටුයි. දැන් ඔන්න තාත්තා hina වෙලා ගෙදර ගියා. දැන් නකුල තාත්තයි අම්මයි කිරිපැණි වගේ. දරුවෝ ටිකක් තියෙනවා, පොඩි පොඩි පැට්ටුත් ඉන්නවා. ඊට පස්සේ දරුවෝ ටිකක් සමහර අය බැඳලා, සමහර අය ගොවි තැන්පත් කරනවා, සමහර අය ගව පාලනය කරනවා. ගෙදර තව පැටව ටිකක් ගෙදර ඉන්නවා, ගොඩක් දරුවෝ. ඔහොම ඉන්නකොට ආයෙත් නකුල තාත්තා ලෙඩ වුණා. හොඳටම අමාරු වුණා.
ඔනේ ඒ විස්තරය තමයි අද හවස කාලේ ඒකන් සමයම් භගව භග්ගේසු විහෙරති සුන්සුමාරගිරි බේස කලාවනේ මිගදායේ භග්ග කියන නැටේ සුන්සුමාරගිරි බේස කලාවනේ මෝ ඉන්න කැලේ හිටියා වැඩි හිටියා තේන කෝපන සමේන නකුල පිතා ගහපා ගහපති ආබාධික හොති දුක්ඛිතෝ බහල්ල ගිලාන ගොඩාක් ළඩ වෙලා හරි අමාරුයි හොඳටම අසනීපයි කියන්න බෑ මේ නකුල තාත්තගේ ජීවිතේ ඉතුරු වෙයිද නැද්ද කියලා හරි අමාරුයි කියලා ආරංචිය අතකෝ නකුල වාතා ගහපතානි නකුල පිතරන් ගහපතෙන් ඒ තදෝච කැඳ බෙහෙත් ටික ඔක්කොම හරි ගස්සලා දෙන්නේ නකුල අම්මා අම්මා තාත්තා ළඟට ගියා මිනිස්සයාට හොඳටම අමාරුයි ඕන දැන් මෙතන ඉන්නවනම් ආදරෙන් ඉන්නේ ස්වාමියායි බිරිඳයි ස්වාමියා ළඩ වෙච්ච වෙලාවක කොහොමද කතා කරන්න කියලා මේකෙන් ඉගෙන ගන්න දැන් මිනිස්සයාට හොඳටම අමාරු වෙලා ඉඳින් අම්මා ළඟට ගියා මාකෝ තුං ගහපති සාපේක්කෝ කාලමකාසේ ගෘහපතිය අපේක්ෂාවෙන් මැරෙන්න එපා අපේක්ෂාවෙන් කියන්නේ ආසාවෙන් මැරෙන්න එපා දුක්ඛ ගහපති සාපේකස්ස කාල කිරියා අපේක්ෂාවක් ඇතුව ප්‍රාර්ථනාවක් ඇතුව මේ ලෝකෙට බැඳීමක් ඇතුව මැරුණ එක හරි දුකක් ගරහිතාච භගවතා සාපේකස්ස කාල කිරියා බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට බැඳිලා මේ ලෝකෙ අල්ලගෙන අපේක්ෂාවෙන් මැරෙන එකට ගැරෙව්වා බුදුරජාන් වහන්සේ කැමති නෑ ඒවට සියාංකෝ පනතේ ගහපති ඒව මස්ස දැන් මේ මොකක් ගැනද මේ කල් කතා කරන්නේ මරණය ගැන මේ වාගේ වැදගත් කතාවක් කරන්නත් වැදගත් ජෝඩුවක් වෙන්න ඕන නැත්නම් මිනිස්සයා ළඩ වෙච්ච වෙලාවක ගෑනු කෙනා ළඟට ගිහිල්ලා අනේ ඔයාව මැරෙන්න මේ කිසිම දෙයකට ආසාවක් නැතුව මැරෙන්න කියපු ගමන් මිනිස්සයාට නැති පැන ඇවිල්ලා සේලා එකක් ගහලා තිබ්බනම් ඒක ගහයි ගෑනෙද තුමාව මරා ගන්න හදනවා කියලා මන්නම් හිතන්නේ මේ ළඩ වෙච්ච පවුල් වල මරණයක් ගැන කතා කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මිනිස්සු මං ගම් වල මිනිස්සු එහෙම මරණය ගැන කියනකොට කටවහන් මොහොසල කතා කියන්න එපා මොහොසල කතාවල්ලු පුදුම වැඩ ඊට පස්සේ කියනවා දැන් ඔන්න මරණය ගැන කතා කරන්නේ මේ බලන්න කියනවා සියාකෝ පනතේ ගහපති ඒව මාස න නකුල මාදා ගහපතානි මමච්චේන සක්කිස්සති ධාරකේ පෝසේතුම් ගරාවසං සන්තරිතුන්ති කියනවා ගෘහපතිය ඔබට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ නකුල අම්මා මුන්දට දරුවෝ ටිකක් බලාගෙන කොහොමද වැඩ කරගෙන ඉන්නේ ඔන්න හැම පිරිමියෙක්ගේ වගකීමක් තියෙන පිරිමියෙක්ගේ හිතේ තියෙන වැඩ කරන සිතිවිල්ලක් මේක මම මැරුණොත් එහෙම පවුලේ බර අම්මලාට වැටෙයි මුන් ජීවත් වෙන්නේ කොහොමද මම මැරුණොත් මේ අය ජීවත් වෙන්නේ කොහොමද කියලා හැඟීමක් මිනිසුන්ගේ හිත තුල තියෙනවා නකුල අම්මා කියනවා තාත්තා ඔයාට හිතෙන්න පුළුවන් මේ මම මැරුණාට පස්සේ මේ නකුල අම්මා මොනවා කරගනින්ද දන්නේ දැන් කොහොමද ජීවත් වෙන්නේ මේ දරුවෝ ටිකත් හදාගෙන කියලා නකෝ පනිතං ගහපති එවන් දට්ටම්බා එහෙම හිතන් දෙපා කුසලාහං ගහපති කප්පාසං කන්තිතුම් වේනින් ඕලී කිතුම් මට පුළුවන් රෙදිවියන්ට මට පුළුවන් රෙදි මහන්ට සක්කෝ මහං ගහපති තවච්චේන ත්වච්චේන ධාරකේ පෝසේතුම් ගරාවසං සන්තරිතුම් ඉතින් මට රෙදි මහලා කපු කටලා ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ රස්සාවල්නේ මට ඒවක් කරලා මට මේ දරුව පෝෂණය කරන්න පුළුවන් කොහොමද අම්මගේ හයිය අද සෑම ස්ත්‍රියක්ම ස්වාමියාගේ මරණය ඉදිරි වයසකයේ පවා ස්වාමියා පනා දෙනකොට ළඟ කඩාගෙන ඉන්නවා
ඔයා නැති වුණොත් අපිට මොනවා වෙයිද කියලා. මහා හිණයක් මිනිසයාට පාත් කරන්න බිරිඳ. ඇයි අර මිනිසයා මැරෙන්න ප්‍රණාදයද ඉන්නකොට වටින් ඔයා නැති වුණොත් මම මොකද්ද මට වෙන්නේ කියලා කිව්වට පස්සේ අර හිත මොකද්ද වෙනවා. අපිටත් එහෙමනේ. ඔය වචන හරි භයානකයි පින්වත් උනේ. හිත බැඳුනට පස්සේ හිත බැඳුන කෙනෙක් කිව්වොත් එහෙම ඔයා නැති වුණොත් මට කවුද ඉන්නේ කියලා ඒක මේ හදවත ඇතුළට වදිනවා. මට වැඩි එක ඔයාලා දන්නව ඇති. ඔයා විතරයි මට ඉන්නේ. දැන් බලන්නකෝ ඔය ප්‍රේම ලෝකේ සැරිසරන වගකීමක් නැති ඔය දරුවන්ගේ ලෝකවල තියෙන ප්‍රේම වචන ටික ඕකනේ. අනේ බබෝ ඔයා විතරයි මට ඉන්නේ මං නැත්තම් ඔයාට කවුද ඉන්නේ කිකිය ඔය වගේ වචන සෙට් එකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ වචන වලින් ලොකු බන්ධනයක් ඇති කරවනවා. ඒ නිසා තමයි අර නකුල අම්මා කියන්නේ මට පුළුවන් මට හොඳට මේ ගේදොර වැඩපොළ කරගන්න පුළුවන් තස්මාති හේතුවන් ගහපති ඒ නිසා ගෘහපතිය ඔබ මැරෙන්න එපා අපි ගැන හිත හිතාන ඔයාට ඔයා මැරෙන්න එපා අපි ගැන හිත හිතාන ඔයා කිසිම අපේක්ෂාවක් නැතුව මැරෙන්න ඒ කියන්නේ මොකද්ද හිතන්න එපා මන් නැති වුණොත් දරුවන්න මොකද වෙන්නේ කියන සිතිවිල්ලෙන් මැරෙන්න එපා කියනවා කොච්චර ඉන්නවද මන් නැති වුණොත් මට මොන ගිහිලා තියෙනවා ඒ වගේම ගොඩාක් ඔයාලත් මම මේ කියන දේ දෙස පොඩ්ඩක් විමසලා බලන්න. ඔය ගොඩාක් විවාහ නොවිච්ච විශේෂයෙන් ගත්තොත් ලංකාවේ විවාහ නොවිච්ච ඒ වැඩිහිටි කාන්තාවෝ ඉන්න ගෙවල් වල ගත්තොත් එහෙම ගොඩාක් අයගේ අම්මලා ඒ ඈ තරුණ කාලේ මැරිලා. ඒ මැරුණාට පස්සේ ඒ අම්මලාට මැරෙනකොට හිතෙන්නේ මන් නැති වුණාට පස්සේ කෙල්ලට යන කල දසාව මොකද්ද කියලා. ඊට පස්සේ එනවා ගෙදෙට්ට. ඒ ඒ කියන්නේ හිත බැඳුණානේ. උපාදාන පච්චා භව භව පච්චා ජාති. හිත බැඳුණා. බැඳුණ තැන කර්ම සකස් වුණා. කර්ම සකස් වුණාට පස්සේ එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න මිනිස්සු කියනවා බලන්න. කවුරු හරි කොල්ලෙක් මේ කෙල්ල බලන්න එනවා. ඊට පස්සේ ඔන්න අපේ කෙල්ල බලන්න කොල්ලෙක් ආවා කියලා අර ප්‍රේතාත්මේ අර කොල්ලව හඹා යනවා. ඊට පස්සේ ඒ ගෙදෙට ගියාට පස්සේ නෑන්දාම සැරයි ඒ ගෙවල් වල ප්‍රශ්න ඒ වාර ප්‍රීතිට පේනවා ඊට පස්සේ ආ එන්නේ නැති විදිහට වැඩ කරනවා ආයෙ පිරිමියෙක් එනවා ඔය ගොඩාක් වැඩිහිටියයන් නිතර කියන එකක් තමයි අපිට විවාහයක් කරගන්න බැරුණා ඒ කාලේ ගොඩාක් අය ආවා අපි බලන්න නමුත් හරියන්නේ නැහැ ඒක පිටිපස්සේ තියෙන මේ ප්‍රශ්නේ අපේක්ෂාවෙන් මෙරීම ඊට පස්සේ මේ චූටි බබාලා ලැබෙන්න දෙද්දි මැරුණොත් අපේක්ෂාවෙන් මරණය දැන් ගොඩාක් පවුල්වල වෙලා තියෙනවා ගොඩක් තියෙනවා මේ ප්‍රශ්න ඔයාලා මතකයි දවසක් මම කීවා අර එක මේ අවුරුදු 65ක තාත්තා කෙනෙක් ගැඟින් ගෑණික් කතා කරනවා ප්‍රශ්නේ මීට අවුරුදු 45කට කලින් එතකොට ඒ තාත්තාට අවුරුදු 20ක තරුණ කොල්ලෙක් බඩදරු අම්ම කෙනෙක් ඉස්පිරිතාලයෙන් පාරායින හිටපු අර කොල්ලට හිත ගියානේ. ඒ ඊට පස්සේ ආ ඉස්පිරිතාලෙදිම අර කොල්ල ගැනම හිත හිත හිටියා පාරායින දැක්ක කොල්ලා. දරුවා ලැබෙද්දි මැරුණා. මැරෙනකොට අර ඉපදෙන දරුවා ගැන හිතුවා නම් සාධාරණයි කියන්න හරි පුළුවන්. දරුවා මේ බිහි වෙද්දි මරණයෙද්දි ඇයට මතක් වුණේ පාරායින හිටපු කොල්ලානේ. අඳුරු ලෝකෙක ඉපදුනා. ඒ අඳුරු ලෝකේ හිතට එන්නෙම අර කොල්ලා. ඒක මේ වගේ ඔය තරුණ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වුණාට පස්සේ ඔය යාළු වෙච්ච මුල් කාලේ නිතර 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 එයාම මතක් වෙනවා. තේක ගත්තත් ඒක අස්සේ වෙනවා. කෑම කනකොට කෑම පිඟානේ බත් එක අස්සේ වෙනවා. බිත්තරයත් අම්බල කෑමකේ තිබොත් ඒ එයාගේ මූණ වගේ පේන්නේ. ඊළඟට මෙහෙම අනානා ඉන්නකොට අම්මලා කියනවා මොකද බම්බේ කියලා.
ඉතින් ඒ වගේ අමුතු ලෝකවල ඒ ඒ හිත වැඩ කරනවා ඊළඟට තමයි ඔය සමහර දාට බලන්න තරහා ආවට පස්සේ ඒ ඒ තරහා අරමුණ නැති කරගන්න බෑ බයිනවා 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 ඉවරයක් නැහැ ප්‍රේත ලෝකේ ස්වභාවය තමයි යම් දෙයකට ආසාවෙන් නම් මැරුණේ ඒකම හිතේ තියෙනවා ආයි පිං ගන්නවත් හිතෙන්නේ නැහැ දානය ගැන හැඟීමක්වත් ඇට නැහැ අවුරුදු 40ක් හොයලා අවුරුදු 45ක් හොයලා හන්දියක් හන්දියක් ගානේ ඉතින් දවසක් අර ආච්චි මේ අර 100 දැන් අවුරුදු 45 65 නේ 100 ඔයන් කඩේකට ගිහලා උන්ට අර හන්දියේදී මේ පෙරේති දැක්කා අර රැලි වැටිලා කිස් පැහිලා දත් වැටිලා තියෙන 100ගේ මූණ අර ප්‍රේතිට අවුරුදු 20 මූණ වගේම පේනවා ඔයි හිත ආසාවට ගියට පස්සේ ආච්චිලා පේනවනේ කෙල්ල වගේ ඊට පස්සේ මූණ ඒ විදිහටම පේනුණා පේනුණාට පස්සේ මොකද කළේ එයාගේ ඇඟට ගියා ඇඟෙන් කතා කරනවා ඒ වගේ සමාජලට පරිස්සම් වෙලා ඉන්න ඔයාලට තාසාවේ මැරිච්ච අය තවම හොයනවා ඇති. ෂොපින් යන්නේ බලවගෙන. ඉතින් මේ මේ කතා වලින් මේ මේ සසරේ ස්වභාවය ඉතින් මේ මොකද කරන්නේ කියලා මේ මාත් කල්පනා කරන්නේ. කොහෙද රටක කවුරු හරි මහත් එක්ක කතා කළා මම මතකන්නේ කවුද කියලා. टेलीफोन कथा नहीं बने होगा दखीन दास आई दे मेरुना तेनवा अम्बो आए तर नंबर एट मान सेव करेगा तक गाने अरे भयानक आई पिंग मत नहीं मुकद कर मम्मी कल्पना कर एक यानी आशा ये मेरुनो नरक लोग वहाँ एक निधन दिए प्रश्न කොහොමද අම්මා තාත්තා හිත හදන ඇරි කියනවා ඔයා මං ගැන හිත හිතා මැරෙන්න එපා මොකද ඔයා නැති වුණත් අපේ පවුල නඩත්තු කරන්න දරුවන්ට ඉගෙන කියා ගන්න මට පුළුවන් ඒ නිසා තාත්තා ඔයා මේ බර ගන්න එපා ඔයා මේව හිත හිතා ඉන්න එපා ආදරෙන් කියන්නේ අම්මා තාත්තා අහගෙන ඉන්නෝ දෙවෙනි එක සියාකෝ පනතේ ගහපති ඒව මාස අනේ ඔයාට මෙහෙමත් හිතෙන්න පුළුවන් නකුල මාතා ගහපතානි මමච්චේන අඤ්ඤං වරං ගමිස්සතේති මම මැරුණාට පස්සේ නකුල අම්මා මේ වෙන පැත්තකට යයි දන්නේ වෙන මිනිස්සෙක් එක්ක පරලැවිද දන්නේ කියලා ඔයා හිතෙන්න පුළුවන් නකෝ පනේතං ගහපති ඒවන් දත්තබ්බං එහෙම හිතන්න එපා. තුංචේවකෝ ගහපති ඥානාසේ ඔයා දන්නවනේ. අහංච යදානෝ සෝලස වස්සානේ ගහට්ටකම් බ්‍රහ්මචරියන් සමාදෙන්න. ඔයා දන්නවනේ අපි දෙන්න අවුරුදු 16ක් දැන් බ්‍රහ්මචාරි. අපි අවුරුදු 16ක් අපි දෙන්න එක ගෙදර ස්වාමියයි බිරිඳයි විදියට ඉද්දි අපි බඹසර රැක්කා. අපි දෙන්නා දෙතැනක නිදාගත්තේ ස්වාමියයි බිරිඳයි විදියට ඉඳලා අවුරුදු 16ක් බ්‍රහ්මචාරි වෙලා හිටපු මම කො මොකට නම් වෙන මිනිසෙක් කියන්නද ඒ නිසා තාස්මාතේ තුන් ගාපති කාලම කාසි ඒ නිසා ඔවා හිතීතා මැරෙන්නටපා ඔයා මේ බර කරට ගන්නටපා ඔයා අපේක්ෂාවක් නැතුව මැරෙන්න ඒකයි දැන් මිනිස්යාට තේරුණොත් එහෙම බිරිඳ කාම ආසාව වැඩි කෙනෙක් කියලා ආසාව වැඩි කාමයට පෙරේත ස්ත්‍රියක් කියලා ස්වාමියා දැනගත්තොත් ස්වාමියාගේ හිතේ සාංකාව සැකී උපදිනවා මේ මේ කාන්තාව වෙන මිනිසෙක් එක්ක පටලවෙයිද කියලා සාමාන්‍යයෙන් ධර්මමුණු බරෝ දැක්කට පස්සේ මම හිතනවා මේ බඹසර සමාදන් වෙන එක හොඳයි කියලා. බඹසර සමාදන් වෙන එක හොඳයි.
ඊට පස්සේ වයසට යන කලම ආච්චිලත් එක්ක ඉන්න සීයලත් එක්ක ඉන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒ අය වැඩි හිටියෝ. ගෞරවයෙන් ඉන්න ඕන. මාමේ දන්නා කරුණක් කියන්නේ. හලාවත පැත්තේ ඔය 100ක් කෙනෙක් හිටියා ඒ 100 ආච්චිට හරි පෙරේත අවුරුදු 75යි. ඉතින් මැරෙන කලමේ ආච්චි ගැන පෙරේත ගමෙන් හිටී. මැරුණා මැරිලා කාම ප්‍රීතික් වෙලා රැහැට ඇවිල්ලා යාචිත් එක ඉන්නවා. ඉතින් gedara මිනිසුන්ට දැනුණා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ආච්චි කාට කියන්නේ ලැජ්ජයිනේ. ඊට පස්සේ gedara කල්පනා කළා මේ අම්මට මොකක් හරි ප්‍රශ්නයක් අපි මොකක් හරි දේවාලයකට හරි ගෙනියමු කියලා. රැහැ කතා වුණා. උදේ බලනකොට අම්මා මැරිලා. අර සීයා රැ බෙල්ල මිරිකා. කොහොමද මම ওই විස්තරي දන්නේ දවසක් මම අසපුවක ඉන්නකොට මේ අවුරුදු 18 කල් ඉලන්දාරියෙක් දාඩිය දාගෙන මූණ කළු කරගෙන ආවා ඇයි මං ඇයි මොකද පුතේ කියලා ඇහුවා අනේ මාව බේරා ගන්න මං ඇයි මං හරි ජරා වැඩ කරන මිනිස්සේ මං මොකද කියලා මං ළඟ ගෙවල් වල ගෑනුන් ඉන්න ගෙවල් වලට පයින් එකෙක් කිව්වා මං බැලුවා මේ අවුරුදු 18 මේ පොඩි මොනවද මේ කරන්නේ මට හැදෙන්න ඉටකෝ මට හැදෙන්න දෙන්න මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ කියලා. මිනිස්සෙක් හැදෙනවා නම් ඒ වගේ සතුටක් අපිට නැහැ. ඉන්න අසූචි වලින් මිනිස්සෙක් ගොඩ එනවා නම් ඒ වගේ සතුටක් අපිට නැහැ. මං වෙන ඔබ මේ ඉඳලා බුදුන් ඇදගෙන හිටපන්. ඊට පස්සේ දවසක් රැ මට ගෙදර යන්න ඕන. මං බැලුව යකෝ මේ රැ. මං ගේනම් බෝධින් වහන්සේ ළඟ පහනක් තියලා උඹ යන්නේ යුරෝප් එක පළයා. බෝධි ළඟ පහන තියලා මෙයා ඇවිල්ලා කිව්වා සානස මට යන්න බෑ මං ඉන්න. ඒ වෙලාවේ මට මේක දැනුනේ. පස්සේ කතා කරලා බැරි නම් 100 ඇඟ ඇතුලේ. කාම පෙරේතයිනේ ගෑනුන්ට පෙරේතයි. ඒතර කොල්ලගේ ඇඟෙන් යැපෙන්නේ යා. වටේ පිටේ දැන් ආසාව ඇති කරන කොල්ලට ඊට පස්සේ ඊළඟට මේ කොල්ලගේ ඇඟෙන් ගිහලා අර ගෑනු කෙනා ඟඟට යනවා. කැමැත්ත ඇති කරනවා. සේ ගෙදර කට්ටිය නැති හුදකලා වෙලාවක් බල්ලා මේ කොල්ල යවනවා හෙට. ඊට පස්සේ ඒ දෙන්නා කායික එකතු වෙනකොට ඉකින් තෘප්තිය ලබන්නේ ඇතුළේ ඉන්න කෙනා. සමහරවිට තරුණ කාලේ කොල්ලන්ගේ ඇඟවල් වලට ඇවිල්ලා ওই වගේ බලවේග ඒ දරුවෝ ඇතුණාට පස්සේ බඩේ ඉන්න දරුවෝ පව අයින් කරනවා කනවා. පුදුම දෙයක් මේ ලෝකේ තියෙන්නේ. මොකද මේ පෙරේත කම දරු මල්ල මුණුබුරුව දෙක්කට පස්සේ වයසට ගියාට පස්සේ බඹසර රකින්න ඕන. දැන් මේ රටේ බඹසර රකින්න පිරිසක් එකතු වුණා නම් කාලයක් යනකොට එයාලා දන්නවා මේ කිරි අම්ම කෙනෙක් දරු හදපු බඹසර සිල් රැකගෙන ඉන්න අම්ම ආච්චි අම්ම කෙනෙක්. ඒ වගේ අම්මලා 10 දෙනෙක් වගේ එකතු කළා අම්මවරුන්ගේ දානයක් දෙන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා. කිරිපෝල දරුව හදපු බඹසර රකින අම්මලා දන් දෙන්න පුළුවන්. ඒවට ගාථා පත්තිනි දෙයන්ට ඒ ඇත්තන්ට ආරාධනා කරන්න ඕනේ. ඒ වගේ අයට ගෙදට එන්න කියලා සුදු පිරුවට දාලා ඉඳවලා අම්මාවරුන්ට දම් බෙදනකොට පත්තිනි දෙවියෝ එතන හිට ගන්නවා. පින් අනුමෝදන් වෙන්න. ගාථා කවි කියලා කන් ලව් කරන්න ඕනේ. ඒක සත්‍යය. ඒ නිසා හොඳ අම්මලා වෙන්න. ලංකාවේ ඉතින් ගොඩාක් දුරට මම අඳුරන ළමයි ඉන්නවා ළමයි උපදෙස් ගන්න එනවා කතා කරන්න එනවා ෆෝන් කඩයක් තියෙන ළමයි කිව්වා ස්වාමීනි මේ ආච්චි කෙනෙක් අවුරුදු 70ක ආච්චි කෙනෙක් කියලා පුතේ මේ ෆෝන් එක ලොක් වුණා කිව්වා ලොකු ෆෝන් එකක් මේ කොල්ලක් කල්පනා කරලා මුන්ද දැන් වලපය ගොඩපය මොන ලොක් එකක්ද මේ කියලා. ඊට පස්සේ ඇයි ආච්චි කිව්වා නෑ මේ මගේ වයිබ පාවිච්චි කරද්දී තමයි මේක ලොක් වුනේ කියලා. ඊට පස්සේ මම ලොක් එක ඇරලා අර ආච්චි කියව නිසා මම කොල්ලා වැරද්දක් වෙන්නේ නැති කරන්න ඇත්තේ. වයිබ එකට ගිහිල්ලා ඒ වයිබ එකේ සම්පූර්ණ තියෙන ආච්චිගේ නිර්වත් පොටු වයිබ වලින් කාටද යවනවා. මේව මානසික අසහන පෙරේතක කයි බිඳලා මරණ මත් කොහෙද යන්නේ
මට වැඩියද මෙතින් නම් ගොඩක් වැඩි හිටියයි මට වැඩි ඔයාලට සමාජය ගැන තේරෙනවා ඉස්සර දරුවෝ 10 12 හදාගෙන ඉඳපු අම්මලා හිටියා තවද කවදාවත් ඒ අම්මලා මිනිහයා ගැඟවත් දැකලා නැහැ ඒ මිනිහේ අම්මා ගැඟවත් දැකලා නැහැ ඒ මිනිස්සු කුඹුරේ වත්ත පිටේ වැඩ කළා දරුවෝ හැදුවා ආපහු වැඩ මේවට ගියා ඒ මිනිස්සු පෙරේත නැහැ දැන් මොකද්ද මේ ආපු පෙරේත කම මේ බටහිර ලෝකේ සම්පූර්ණයෙන් ඒවා වෙලා ගත්තා මේ මිනිස්සු බොන හැටි පෙරේතයෝ වගේ බීලා නා ගන්නවා ඔහොමත් බීම නවත්තිනවද ඒ මිනිස්සුගේ හිත මානසික නැහැ මානසික නැහැ හිත වෙනස් වෙලා තියෙන්නේ අනේ මේ බනපදහන අහිංසක මිනිසුන්ට පුළුවන් නම් මේ ගුණධර්ම දිනු කරගන්න ලස්සන පිරිසක් බිහිවේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයෝ මහාන වෙන්නත් බැරි වෙච්ච එකේ පැවිදි ජීවිතේ සම්පූර්ණ බඹසරත් එක්ක තියෙන්නේ මහාන වෙන්නත් බැරි වෙච්ච එකේ ධර්මල්ලු හදලා ගොඩාක් අවුරුදු 30 40ක් ගියේ එකේ අඩුම තරමේ අවසාන කාලේ බ්‍රහ්මචාරි වුණා මැරෙන මිනිස්සුන්ට සිතිවිල්ලක්වත් එන්නේ නැහැ ආ මේ මොන්දලා ආය කසාද කරගනී කියලා. ඇයි එන්නේ නැත්තේ? දන්නවා එච්චර පෙරිත කමක් මේ ගෑනුන්ට නැහැ කියලා. මෙහෙම මේක දෙපැත්තටම කල්පනා කරන්න ඕන. බිරිඳත් එහි ස්වාමියත් එහි. බවසර කියන උතුම් ගුණින් කෙනෙක් විවාහ වෙන්න කලින් කොල්ලෙක් කෙල්ලෙක් බ්‍රහ්මචාරි වෙනවා නම් සොඳුරුයි. බඹසර රකින්න බඹසරට ගොඩාක් ආසක් හැබැයි මාතක තියාන පුදුමයක් මේ ඉංගලන්තයට ආවට පස්සේ මට ගොඩක් අය මුණ ගැහුණා බඹසර රකින්න සමහර ජෝඩු මුණ ගැහුණා තරුණ දූල පුතාලා විවාහ වෙලා එක ගෙදර බ්‍රහ්මචාරීව ඉන්නවා මේ ඉංගලන්තේ මේ ධර්මයේ මැරිලා නැහැ වෙනසිලා නැහැ ගුණ ධර්ම වඩන අය මෙහි ඉන්නවා ඒ නිසා විවාහ වුණායට පුළුවන් වුණොත් විවාහ විච්ඡේදයේ උතුම්ම බවසර තමයි. තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුට වීම. ඔවුන් තව තවත් ඉහළට යනවා නම් පොහේට අටසිල් සමාදන් වෙලා බඹසර රකින්න එක. තවත් ඉහළට යනවා නම් හතර පොහේ දිනම දකුණු කරගෙන කැලැන්ඩරේ ඒ පොහේවල් හතරට බ්‍රහ්මචාරී වෙන පිරිසිදු වෙන දෙන්න දෙතනක නිදා ගන්න. තවත් ඉහළට ගුණධර්ම දිනු කරනවා නම් තවක් කාලයක් ගියට පස්සේ සතිය තවක් කාලයක් ගියට පස්සේ මාස භාගී තවස් කාලයක් ගියට පස්සේ මාසී 2-3 සමහරට මුළු වස් කාලේ හාමුදුරුරු කටිනේට සූදානම් වෙන කාලේ වස් කාලේ ඒ දෙන්නම බ්‍රහ්මචාරි වෙලා කොයිතරම් හොඳයිද ලෝකෙට අඬ බිර ගහන්නේ ලෝකෙට පිරිසක් මැද අඬ ගහගෙන කියන්නේ අපි මෙහෙම අය කියලා හිත ඇතුලේ මැණිකක් වගේ මෝරනවා හඳුන් අරටුවක් වගේ මෝරනවා ඇඟේ බඹසර බඹසර රැකීමේ ආනිසංසය තමයි යම්කිසි කොල්ලෙක් බඹසර රැකලා ඒ පින්බලෙන් ඒ බඹසර රැකපු පින්බලේ තියෙන කොල්ලා කොල්ලව අනාගතේ විවාහ වුණාට පස්සේ කවදාවත් ස්ත්‍රියගේ කීමට යටත් කරන්න බෑ ඒ කියන්නේ gedara අනිවාර්යෙන් ඒ පිරිමියාම බලවත් වෙනවා ගොඩාක් ස්ත්‍රීන්ගෙන් බැනුම් අහන ස්ත්‍රීන් නිසා පීඩාවට පත්වන පිරිමියක් නම් ඔවුන් ආපස්සට කල්පනා කරලා බලන්න ඔවුන් ගොඩාක් බඹසර කඩාගෙන ගොඩාක් නරක වැඩ කරලා දිව්‍ය ලෝකේ ගියත් දෙවරු පවා හිස නමනවා කියන බ්‍රහ්මචාරි කෙනාට ඒකයි ඉතින් ඒ නිසා තරුණ ළමයි පුරුදු කරන්න විවාහ වෙච්ච අයත් පොයි දවස්වලට මේ ගුණ පුරුදු කරන්න ඊට පස්සේ වයසකය මේ සීලේ සමාදන් වෙන්න මේ කියන්නේ අවුරුදු 16ක් නකුල මහතා කියනවා අපි අවුරුදු 16ක් බ්‍රහ්මචාරීනේ ඉතින් තාත්තා ඔයා දන්නවනේ ඉතින් ඔයා බරක් ඇතුව මැරෙන්න ඉපා නකුල අම්මා වෙන විවාහය කියයි කියලා බුදුරජාණන් වහන්සේ මේ කීකව හිත හිතා මැරෙනවාට කරහනවා ඔය කීක ආසාවල් බැඳින් එක මැරෙන්න ඉපා තාත්තා එතකොට මේවා කියන්න කඳුළු සලන් නැතුව ඒ අම්මගේ ධෛර්යය ඥාණය මේ අයගේ ප්‍රාර්ථනා කොහමද එකට ඉපදෙන්න කැමති එකම නෝනායි මහත්තයයි වෙන්න කැමති යන යන ලෝකේ එච්චර ආදරයක් තියෙන ජෝඩුවක්
මේ බලන ආදරේ නැති අයද අද කාලේ කියන්නේ මොකද්ද මිනිස්සු මැරෙනාට පස්සේ නෝන ඇඩුවේ නැත්තම් ඒකිට කිසි තෙත් ගතියක් නැහැ අර අඬන්නේවත් නැහැ ඕකිගේ මුසල කම තමයි මැරෙන්නේ කියනවා මේ අපිට ඇහිලා තියෙනවා දැන් මම මේ හිතලා කියන්නේ මේ ඇහිච්ච ඒවා කියන්නේ මල ගෙදරක ලොකුම ප්‍රශ්නයක් ගැඬුවේ නැත්තම් සතුටු වෙන්න එපා ඒ ගෙදර මිනිස්සු ජීවිතේ පොඩ්ඩක් හරි තේරුම් ගන්න තියෙනවා කියලා මල ගෙදර කවුරු රැඳුවේ නැත්තම් කයි කතන්දර ඉතින් ඒ නිසා මල ගෙදර කඳුන එක තමයි ලොකුම අපංගම කියලා තියෙන්නේ දවසක් මාත් අපේ ගමේ මල ගෙදරක් පිට වෙලා බලා හිටිය ඇඳෙන්නේම නැහැ මම ඊට පස්සේ එහා පැත්තේ කුසීරි කියලා රතුළුණු ගෙඩියක් ඇහැට පොඩි කරගත්තා ඊට පස්සේ දැන් ඇහැ රතු වෙලා එතන ඉන්නකොට අර මිනිස්සු මන් දිහා බල්ලා බලන්ට මේ පොඩි උමුත් අඬනවා කියලා අඬනවා මට හරි වැඩ වෙලා තියෙන එක ඒ නිසා මේ හරි ලස්සනයි මේ මරණයේදී අවවාද දෙන විදිය සියාකෝ පනතේ ගහපති ඒව මාස දැන් මේ විදියට අවවාද දෙන්නේ ඇත්තටම තාත්තා මරණාසන්න වෙන්නේ නකුල මාතා ගහපතානි මමච්චේන න දස්සනකාමා භවිස්සති භගවතෝ න දස්සනකාමා බික්කු සංඝාති ඔයාට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ මේ ගෙවල් දොරවල් කරදර වැඩි වෙන්නේ මුන්දට බණපදයක්වත් අහන්න පන්සලට යන්න සිල් ගන්න බැරි වෙයි. මම මැරුණාට පස්සේ මේ වැඩත් එක්ක මුන්දට ධර්මයේ හැසෙන එක කරගන්න බැරි වෙයි. අනේ තාත්තා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. අහං හි ගහපති ත්වාච්ඡේන දස්සනකාමතරාචේව භවිස්සාමි ගමේ භගවතෝ දස්සනකාමතරාච බික්කු සංඝස්ස මම ඔයා හිටියටත් වැඩිය නිතර නිතර යන්න ගන්නවා විහිරට මම සංඝයා ඇසුරු කරනවා ඒ නිසා තාත්තා ආසාවෙන් මේවා ගැන හිත හිතා බැඳින් එක මැරෙන්න එපා බැඳින් නැතුව මැරෙන්න සියාකෝ ඔය තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව සියාකෝ පනති ගහපති මාස ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් නකුල මාතා ගහපතානි මමච්චේන සීලේසු පරිපූර්ණ පරිපූර්ණකාරී නීති ඔබට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ අපේ නකුල අම්මට හොඳට සීල් ගුණ දන් වඩන්න බැරි වෙයි ඉහළට දියුණු කරගන්න බැරි වෙයි ඇයි මේ වැඩත් එක්කයි දරුවන්ගේ වැඩයි ගෙවල් වල වැඩයි ඒක හරියට සීලයක්වත් රකින්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන් අනේ මේක හිතන්න එපා තාත්තා යාවතාකෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගිහි ඕදාත වාසන වසනා සීලේසු පරිපූර්ණකාරණියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව ඉන්නවා නම් සුදු ඇඳගත් ගිහි උපාසිකාවෝ යසකෝ පනස අහං තාසං අඤ්‍යතරං ඒ අතර මමත් එක්කෙනි බුදුරජාණන් වහන්සේගේ සිල් රකින්න උපාසිකාවෝ ඉන්නවනේ ඒ අතර මමත් එක්කෙනි යස්සකෝපනස කංකාවා විමතිවා අයන්සෝ භගව අරහන් සම්මා සම්බුද්ධෝ භග්ගේසු විරති සුන්සු මාර්ගිරිය බෙහෙස කලාවනේ මිගදායි ඔයාට ඒ ගැන සැකයක් තියෙනවා නම් නකුල අම්මගේ සීලේ හොඳට පිරිපිරි යනවද නැද්ද දන්නේ නැහැ කියලා ඔයාට සැකයක් තියෙනවා නම් අන් අන්න බහංගිත නාසේ සුන්සු මාර්ගිරිය වැඩි ඉන්නවා ඔයා අහන්න මේ නකුල අම්මා හොඳට සීල් රකින්නවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහලා දෙන්න ගන්න පුළුවන් තාත්තා ඕව හිත හිත ඉඳපන් හිත සැහැල්ලු කරගන්න බරක් ගන්න එපා යන ලෝකෙට කරපු කුසල් පිනත් එක්ක යන්න බැඳින් එක්ක යන්න එපා ඉතින් තාත්තා ගහපතිතුමා නකුල තාත්තා අහගෙන ඉන්නවා ඊළඟට කියනවා සියාකෝපනතේ ගහපති ඒව මස්ස නකුල මාතා ගහ දැන් මේකේ නිතර නිතර මේකෙන් අර නකුල අම්මා ගැනම කියනවනේ ඇයි ඒ නකුල අම්මා දැනගත්තා තාත්තා ගොඩාක් ආදරේ කාටද අම්මට අම්මල තමයි ගොඩාක් ආදරේ ඊට පස්සේ ওই විදිහෙම සිද්ධියක් වුණා මේ තව එක්තරා ගෘහපතියෙකුට ඒ කෙනා මේ ලෙඩ වෙලා හිටියා. එයා තාත්තට කිව්වා තාත්තේ තාත්තට කරදරයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියන්න පුතාට හොඳට මාසනීපයි කියලා. භාග්‍යතුන් වහන්සේට කරදරයක් නැත්නම් වඩින්න කියන්න.
ඉතින් මේ තාත්තා ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඇත්තටම වැඩියා. වැල්ල බුදුරජාණන් වහන්සේ වදාහලා අපේ ජීවිතේට තියෙන ලොකුම ආරක්ෂාව මේ බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදී ධර්මීය අවිච්ඡ ප්‍රසාදී සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදී කඩන් නැතිව රකින්න පංච සීලෙ. ඉතින් ස්වාමීනි ওই පහතර මාතුල තියෙනවනේ කිව්වා අර පුතාල් ළිඩ වෙලා ඉන්න. ඉතින් කියනවා මේ එහෙනම් මේ පුත්‍රය සෝවාන් වුණා කියලානේ ওই ওই කියන්නේ කිව්වා. සෝවාන් වුණා කියන එක නිකෝ. ඇහුවා පුතේ නුඹට තියෙනවද යම්කිසි දුකක් හරි හිතේ නිතර මේ වද දෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද ඇහුවා. ස්වාමීනි තියෙනවා කිව්වා. මොකද්ද පුතේ කියලා ඇහුවා. ස්වාමීනි මායි තාත්තගේ දින තමයි එකටම හිටියේ. අපි දෙන ගොඩාක් ආදරෙයි. මට මේ ලෙඩ වෙලා ධර්මයේ සීකර කර ඉඳිමුත් මට හිතෙනවා මේ අනේ මන් නැති වුණාට පස්සේ තාත්තා මං ගැන හිතේ තැන්දි කියලා. තාත්තා ළඟ ඉඳලා කිව්වා පුතේ ඕවා හිත හිත ඉන්න එපා. මම යසට ඉන්නවනේ මේ. ඔබ දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ කියන දේ. කොහොමද ධර්මයේ දන්න අයගේ වටිනාකම බුදුරජාණන් වහන්සේ ලස්සනට අනිත්‍ය ගැන කිව්ව අහගෙන හිටියා සෙත් පතල බුදුරජාණන් වහන්සේ වැඩියා ටික වෙලාවකින් දරුවා මැරුණා සංඝය ඇහුවා අර ගුවල්පතිය කොහෙද ගියේ කියලා අනාගාමී ලා බ්‍රහ්ම ලෝකේ ඔය ලෙඩ වෙලා මරණාසන්න වෙලා ඉන්න අය කතා කරද්දී අන්න ලෙඩ ඇඳෙද්දිමුත් අපි ගැන කතා කරන්නේ කොච්චර ආදරයක්ද කියලා සතුටු වෙන්න එපා. ලෙඩ ඇඳි ඉඳලත් වයසක වෙලා දූල පුතාලා ගැන නම් හිතා ඉන්නේ ඒව ගැන සතුටු වෙන්න එපා. දැන් මේ වැඩසටහනට එන උපාසිකාවක් මාත් එක්ක කිව්වා. එයාගේ තාත්තා මොනබුරා වෙන රටකට ගියා කියලා දැන් තාත්තා අර මොනබුරා ගැනම කී කිය හිත හිතා ඉන්නවා. දැන් තාත්තාට ෂොක් වෙලා වගේ. ඉතින් මට නම් තාත්තා ගැනත් බයයි මොනබුරා ගැනත් බයයි. ඒ තාත්තා ඕකම හිත හිතා මැරෙනොත් එනවා. ඉතින් ආය බන්ධනින් ආවට පස්සේ ඉන්න රට අදාළ නැහැ. බැඳෙන්න එපා කියන්නේ ඒකයි. මේ බලන්න ධර්මයේ දන්න අයගේ ප්‍රාර්ථනාව තියෙනවා යන ලෝකෙක එකතු වෙන්න ඕන කියලා. මරණේදී ඒව දාන්න නැහැ ඔළුවට. හරි භයානකයි. තාත්තා ලෙඩ ඇඳෙද්දී හුස්ම අදිනවා. දුව ඇවිල්ලා අඬ අඬ කිව්වා තාත්තේ යන්න එපා. අනේ මගේ රත්තරන් තාත්තේ යන්න එපා යන්න එපා යන්න එපා. දැන් මේ වුණාට දුවට තේරෙනවා තාත්තා දැන් මැරෙනවා කියලා. දුව කිව්වා ඔයා කොයි ලෝකෙ ගියත් මගේ දරුවෙක් වෙලා හරි උපදින්න තාත්තා කියලා ඇඬුවා. ඕක තමයි තාත්තට ඇහුනේ. මැරුණා තාත්තා ඉපදුනේ රීරියකෙක් වෙලා. රීරියකා කියන්නේ ඔහුගේ ආහාරය ලේ. ඔහු මෙහෙම කෙනෙක්. ස්පොන්ජ් එකක් අරගෙන වතුර තියෙන තැනට තිබ්බට පස්සේ මොකද වෙන්නේ? වතුර ටික උරනවා. ඒ යක්ෂයාගේ ස්වභාවය තමයි යම්කිසි මිනිසෙක් වැළඳ ගත්තට පස්සේ ඒ මිනිසෙගේ ලේ ටික ඔහුට උරනවා. ඊට පස්සේ දැන් මොකද වුනේ? අර කෙල්ල අඬ අඬ ඉන්නවා. ඉතින් දැන් මාස ගානක් අඬ ඉන්නකොට තාත්තට ඉව වැටුණා. ඊට පස්සේ ඇවිල්ලා බඩට ගියා. බඩට ආවා. ඇයි කිව්වේ බඩට වරින් කියලානේ? බඩට ගියා. මේ මහතට දෙහෙතර හිටපු කෙල්ල ඇටසැකිල්ලක් වුණා. ඊට පස්සේ තමයි තොවිල් පවිල් කරනකොට අඟින් ඇවිල්ලා කිව්වේ ඉතින් උඹනේ මට එන්න කිව්වේ කියලා. උඹනේ මට එන්න කිව්වේ දැන් මං ආවා කියනවා. මම ආරාධනාවකින් ආවේ ඒ නිසා තොවිල් නටලම ආව යවන්න බෑ කියනවා. දුවෙක් තාත්තා කෙනෙකුට කරපු ආරාධනාවක් කියන. කොහොමද ප්‍රශ්න විසඳගන්නේ? මෙහි එන්න මාසෙකට කලින් අවුරුදු 14ක කොල්ලෙක් ආවා. ඒ කොල්ලගේ ඇඟින් එයාගේ අයියා කතා කරනවා. ඊට පස්සේ කතා කළාට පස්සේ මේ ඇයි පුතා මේ කියලා අහනකොට කියනවා අනේ බලන්න මට වෙච්ච වැඩි. මං අහවල විදියට මැරුණේ. මම මැරිලා මම අමුතු ලෝකයක හිටියේ භූත ලෝකයක් කියලා මොකක් හරි ලෝකයක් ගැන එකක් කිව්වා.
ඉතින් අම්මා රුවන්වැලි සෑයට නල්ල තියලා කිව්වලු පුතා පුතා මං උඹගේ අම්මා උඹ මාව දාලා ගියා උඹ තුසිත ඉපදුන්නේ නැත්තම් මං ළඟට වරෙන් මං ළඟට වරෙන් කියලා රුවන්වැලි සෑයට නල්ල තියාගෙන කියනකොට ඒ හිටපු ලෝකෙන් කාන්දම වගේ ඇදිලා අම්මා ළඟට ආවලු රුවන්වැලි සෑය ඉඳලා නල්ල තියාගෙන කරපු ප්‍රාර්ථනාවක් නිසා මං දැන් යණ යන තැන අම්මත් එක්ක යන්න වෙනවා කියනවා මම කැමති නෑ කියනවා මේ මිනිස්සුත් එක්ක ඉන්න නමුත් මං දැන් ගැට ගහලා මාව හිර වෙලා අඬනවා කියනවා අපිට කියනවා අපිව නිදහස් කරලා දෙන්න කියනවා අපි මොනවද කරන්නද ඊට පස්සේ අම්මට කිව්වා යන්න රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න මේ ඔයාලගෙන් වෙච්ච මෝඩකම් කියලා කට තියෙන පළියට වෙන මෝඩකම් කියලා කියන්න ගිහිල්ලා සමාව ගන්න මේ දරුවා නිදහස් කරවන්න දැන් මේ රටවල් වල මිනිස්සු මිනිස්සු මැරුණ තැන් වලට ගිහිල්ලා පහන තියලා ඔයා කොහෙද ගියේ ඔයා මල් ළඟට එන්නේ නැද්ද නිකන් මොකද්ද මේ සෝබනේ කෙනෙක් මැරුණ දවසට ඔහුගේ සෝන ළඟට ඔහුගේ අර සෝන හදලා තියෙන මොකද්ද වඩ කියන නම් මන් දන්නේ ඒ වා ළඟට ගිහිල්ලා හඳුන් කූරපත් මේ පහන ගිටි පන්දම පත්තු කළා මල් ළඩම කරා මෙහෙම බලාගෙන සෝකෙන් මේ මිනිස්සු බලෙන් මේ ප්‍රශ්න දාගන්නවනේ නුඹලාද මේ මේ ආර්යයෝ බුද්ධ ශාසනය අතහැරියොත් නුඹලාට දේසෙ තේමයි ඕව අල්ලා ගන්නවා දැන් ඔයාලා පුරුදුලා තියෙන හොඳයි රටට ලංකාවේ ඉඳලා යනකොට එනම් නංගියක් අයන්නම් කියලා එක්කෝ වැඳලා දන ගහලා එහෙම නැත්නම් දුර ඉඳලා වැඳලා ගිය උපාසකම්මල ටික මෙහි ආවට පස්සේ දැන් බදාගෙන මේ මූණට මූණ ඉඹලා අම්මෝ බලන් දෙපැන ආඩ ගන්දික මේ අවුරුදු ටිකට මේව පුරුදු වුණා නම් මෙහෙන්ට ඇවිල්ලා මිනිහා මැරුණාට පස්සේ ඉටිපන්දමක් තියලා මල්වඩ මන් බල්ලා ඔයා කොහෙද ගියේ මයි ගෝඩ් කියනවා ඉතින් උඹලා බේරා ගැනීම පිණිසයි මම මේ කියන්නේ. ආගෙන ප්‍රශ්න. පැහැදිලි නේද? කියන දේම මැරෙන්න කලින් කියන්න ඕන. දැන් මේ අම්මා කියන්නේ. කියලා ඒව විසඳගෙන තියාගන්න ඕන. කියනවා මෙහෙමත් හිතන්න එපා කියනවා. නකුල මාතා ගහපතානි ලාභීනි අජ්ජතං චේතුස් නකුල මාතා ගහපතානි ලාභීනි අජ්ජතං චේතුස් සමත ඔයා මේව හිතන්න එපා අනේ මම මැරුණාට පස්සේ අපේ උන්දට බණක් භාවනාවක් කරගන්න බැරි වෙයි ඇයි දැන් මිනිස්සයත් නැහැ දරුවන්ගේ වැඩයි ඔක්කොම වැඩේ බණක් භාවනාවක් කරගන්න බැරි වෙයි කියලා හිතන්න එපා ඔයා ගිහිල්ලා අහන්න සොන්සුමාර ගිහින් මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ගිහි උපාසිකාවෝ භාවනා කරලා හිත එකඟ කරගෙන ඉන්න උපාසිකාවෝ ඉන්නවනම් නකුල මාතාවත් ඒ අතර කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියයි. බුදු කෙනෙක් සාක්ෂියට දෙනවා. ඒ නිසා ඔයා මේකේ කියව හිත හිතාම ඇරිලා හිතට බරක් ගන්න එපා තාත්තා. ඔයා සැහැල්ලු වෙන්න. ඔයා හැම දෙයක්ම අතහැරපු හිතෙන් මැරෙන්න. හරි ලස්සනයි ඈ මේ මේවත් වෙනවා ඇති පින්වත්නි මේ වෙනවා ඇති මම නම් හිතන්නේ මේ දැන් මොකද මම මේ මිනිසුත් එක්ක කතා කරලා මේ දහම් චාරිකාව යන ගමනේ ලබන්න තියෙන අත්දැකීම් එක දවසින් දවස ප්‍රත්‍යක්ෂ වෙනවා ಗುಣධර්ම මත මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ಗುಣධර්ම අතහැරපු අය නැහැ මිනිසුන්ගේ මොන හරි ಗುಣධර්ම තියෙනවා ස්වාමියා මැරෙනකොට ස්වාමියාගේ පරලෝක ගාමනට බාධා නොකර හොඳට ධර්මයේ හිත පිහිටවන උපාසිකාවෝ ඉන්නවා. බිරිඳගේ මරණයේදී ඈට ධර්මයේ කියලා දීලා ඒ ඈ සුගතියකට යවන ස්වාමිවරු ඉන්නවා. මේ ලෝකේ ධර්මයෙන් අතුරුදහන් වෙලා නැහැ. සයාකෝ පනතේ ගහපතේ යෝමංස නනකුල මාතා ගහපතානි මාස ධම්ම විනී යෝගා දප්පත්තා පතිගහ දප්පත්තා. ඒ කියන්නේ මේ ධර්මයේ ඇතුළට ගියා ප්‍රතිසාර මේ මම් මැරුණාට පස්සේ නකුල මාතාවට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වෙයි කියලා හිතලා හිතන්න එපා කියනවා අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව අතර මාර්ගඵල ලැබූ ශ්‍රාවිකාව අතර බුදුරජාණන් වහන්සේම කියයි තාත්තේ ගිහිල්ලා අහන්න
නකුල මාතා බුදුරජාණන් වහන්සේගේ ශාසනය මඟපල ලැබලා ඉන්නේ කියලා. එතකොට තාත්තා මැරෙන්න වැටිලා ඉද්දින්වත් අම්මා කියලා දෙනවද තාත්තට මම මාර්ගපල ලැබලා ඉන්නේ කියලා. මේ අම්මා අනාගාමී. මේ අම්මා අනාගාමී. දැන් තාත්තට හොයන්නත් බෑ. ඒ තාත්තා දැන් බ්‍රහ්මචාරීනේ අවුරුදු 16ක්. දැන් අනාගාමී වුණාම කාම ආසාව සම්පූර්ණයෙන් හිතෙන්නේ නැති වෙනවනේ. එතකොට මේ අම්මගේ එක හිතේ වෙනස් වීම තාත්තට හොයන්න බෑ. මොකද මෙයාලා මුලින්ම බඹසර සමාදන් වෙලා. එතකොට මේ මැරෙන්න වැටිලා ඉද්දින් තාත්තා තමන්ගේ බිරිඳ අනාගාමී කියලා දන්නේ නැහැ. මාර්ගඵල අවබෝධ කරපු කෙනෙකුට තමන්ගේ විස්තර කිය කිය යන්න උවමනාවක් නැහැ පින්වත්නි. ඒක තමන්ට ලැබුණ ලාභයක්. මේ වෙලාවෙත් මේ අම්මාගෙට ලකුණු දා ගැනීම පිණිසද මේක කියන්නේ තාත්තාගේ සුභතිය පිණිසද තාත්තට පුංචි අපේක්ෂාවක් නොදෙන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ තාත්තා අනාගාමී කෙනෙක්. හිතුවර අම්මා මෙච්චර උපදෙස් දෙනවා. අම්මා දන්නවද මෙයා අනාගාමී වෙලා කියලා? පුදුම සහගතයි. පුදුම සහගතයි. දැන් අද කාලේ මම රහත් වෙලා මම ඉහළට දිනු කළාද ඉන්නේ එන්නේ ඔයාලා සතියක් භාවනා කරන් අපි ඔයාලා සෝවාන් කරවන්න මොනවද මේ කතා? මේ බලන්නකො සොඳුරු ජීවිත. සොඳුරු ජීවිත. ඊට පස්සේ මේ බලන්න මේ වෙන දේවල්. අතකෝ නකුල පිතුනෝ ගහපතිස්ස නකුල මාතාය ගහපතිනියා ඉමිනා ඕවාදින ඕවාදී මානස්ස සෝ ආබාධෝ ඨානසෝ පටිප්පසම්බි. මේ විදිහට කී කියා ඉනකොට තාත්තා ගෙලෙන්නේ නැති වුණා. උත්‍රාහිච නකුල පිතා ගහපති තම්මහා ආබාධා. තමන්ගේ ලෙඩේ සුව වුණ නකුල තාත්තා තථා පහීනෝච පන නකුල පිතුණු ගහපතිස සෝ ආබාධව හොසොති. මැරෙන කල් ආයෙ ලෙදෙන්නේ. දැන් තිය මේකෙන් තේරෙන එක තමයි සුව වෙන්න පුළුවන් ලෙඩ උනත් ගිවල් වල ප්‍රශ්න කල්පනා කර කර ඉන්න නිසා කලින්ම මැරෙනවා. ඔව්ද නැන්ද? මැරෙන්න වැටිලා ඉන්න ලෙඩ මේවා ලෝකේ තියෙන ඔක්කොම අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා මරණයට සූදානම් වෙනකොට එහාලා ආපහු සුව වෙනවා. ලෙඩ වැඩි කරන්නේ කල්පනා කරන එකෙන්. ණය වැඩි, ගෙවීම් වැඩි, හම්බ කරන්නේ කොහොමද? දරුවන්ගේ ප්‍රශ්න ඕවා කල්පනා කරගෙන ඉඳලා ඉක්මනට මිනිස්සු මැරිලා යනවා. ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දී, ආයුෂ තියෙද්දී ප්‍රශ්න කල්පනා කරලා ඒක මදිවට කෙනෙක් ලෙඩ වුණාට පස්සේ ගෙදර අයත් අනේ තාත්තා ලෙඩ වුණා අම්මා ලෙඩ වුණා අම්මෝ ඉස්සරහට අපිට මොකක් වෙයිද කින්ද මන්ද කියලා නිකන් මේ මුස්පේන්දු කතා නිසා පණ පිටින් ඉන්නේව මැරිලා යනවා. ඒ නිසා ගෙදර ලෙඩෙක් ඇති වුණාට පස්සේ ලෙඩාගේ හිත සනසවන්න ඔයා කල්පනා කරන්න එපා. ඔයා හොඳට දැන් විවේකයෙන් ඉන්න ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ටික බලා ගන්න. මේ ඉතුරු වෙච්ච සල්ලි ටිකකුත් තියෙනවා. පොඩි 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 වෙනස්සා වලට යාගන්නත් බැරියයි. ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා විවේක වෙන්න ඕන. ඔයා මෙතෙක් කරපු කුසල් සීකර ගන්න ඕන. තාත්තා මේ හිටියා මේ මනු මිනිස්සු මැරිලා යනවා. ඒ නිසා අපේ මරණය කියන එක තාත්තා මරණයට ලොකු ලෙඩ පොඩි ලෙඩ කියලා තියෙනවද මරණයට? ලොකු ලෙඩ පොඩි ලෙඩ කියලා නැහැ මරණයට. ඒ නිසා තාත්තා අපේ ජීවිතේ අස්ථිරයි. අම්මේ අපේ ජීවිතේ අස්ථිරයි. මං නම් බය නැතුව කියනවා. අපේ අම්මට ලොකු අසනීප හැදුනේ ඉතින් මං අම්මට ඒ වෙලාවක අම්මා ජීවිතේ අනිත්‍යයි. ඒ නිසා මේවා අම්මා හැමදේම අත්හරින්න ඕන. ඊට පස්සේ මට මතකයි අම්මට ළඟදී මං එහෙම කියපු වෙලාවයි අම්මා කිව්වා මම මේ කුලීවලට ගිහිල්ලා එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා හන්දරණි අඟුලිමාල සෑහෙට දෙන්නම් කියලා. මම අම්මට අම්මා ළඟදී මැරෙනවා කියලා කියපු ගමන් අම්මා කිව්වේ ඒක. හොඳ ගෙනල් එක පූජා කළා. දැන් හොඳ හොඳට ඉන්නවා. මරණේ සිහි කරන අතාරින්න. දැන් ඈට රකින්න දෙයක් නැහැ. ඈ හැම දෙයක්ම අත්හැරලා. ඒ විදිහට පොණු වෙන හිත මොලා වෙන අවස්ථා තියෙන විදිහට ආයෙ සිහි කරන්න ඕන. දියුණු නැහැ නේ.
ඒ නිසා හොඳට මතක තියාගන්න මේ බලන්න මරණයට වැටිලා හිටපු නකුල තාත්තා සුව වුණානේ මේ විදිහට කරුණු කියපු නිසා අත්තරින්න මේවා කියලා එතකොට ලෙඩෙන් නැගීෙන්න බෑ මේ පවුල් වල ගෙවල් වල ප්‍රශ්න ඔලුවට ගත්තට පස්සේ හොඳට ඉන්න අයත් ලෙඩ වෙනවද නැද්ද ප්‍රශ්න කල්පනා කරනකොට ඒකයි ඊට පස්සේ අනිත් එක ගෙවිල එයි අවසානයේ මොන ප්‍රශ්න ආවත් මොන ප්‍රශ්න ආවත් අපිට එන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද අවසානයේ කියන්න මරණේනේ ඕක ඉස්සෙල්ලාම බාරගත්තොත් හොඳ නැද්ද නේද අවසානයේ මොකක් හරි වෙලා වෙන්න තියෙනව මරණේනේ ඒක මුලින්ම බාරගත්තා නම් ඉවරයි ඒ නිසා අපි හිතින් හදා ගන්නවා ලෙඩ වුණාට ගම මම මැරෙන්න පුළුවන් අනිත් එක දැන් ඔය ඔයාලට වුණත් කල්පනා කරන්න කාරණයක් තමයි මරණය කියන එක ඕන වෙලාවක ඕනම කෙනෙකුට එන්න පුළුවන්. එතකොට මේව පච කියලාත් බෑනේ දැන් ලෙඩ ඇඳ ඉන්න කෙනාට මොකක්වත් කරන්න නැතුව හරියට මේ බතක්වත් උයාගන්න බැති බවලතේ මහත්යට කියන ඔයා කිසි දෙයකට බයන්න එපා. නැත් වෙච්ච ගමන් මම මේ ඔක්කොම ටික දන්න සෙල්ලම් ඔක්කොම දාන්න. එදින මහත්ය දන්නවා මේකිට තේකක්වත් උදාගන්න බෑ කියලා. එයාගේ ඔළුව අවුල් වෙනවා ඊට පස්සේ. ඒ නිසා කාන්තාවක් වුණත් මොන හරි දෙයකට දක්ෂ වෙන්න. අඩුම ධර්මයෙන් කොකිස් ටිකක්වත් හදන්න. ඒදුර ලෙඩ ඇඳ ඉන්න කෙනාට කියන්න පුළුවන්. ඔයා දන්නවනේ මම හදන කොකිස්. ඒ නිසා මම ලංකාවේ කට්ටියන්ට කොකිස් විකුණලා හරි දරුවෝ ටික හදා ගන්නවා කියුවා මහත්තයා හිතන ඇත්ත තමයි මේක කොකිස් කෑවොත් නම් ආයේ මේස දිගටම ගන්නවා කියලා. එතකොට මේකෙන් තේරෙන්නේ අම්මා වගේ කීයද කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ තාත්තා නැති වුණත් පවුලේ බර ගෙනියන්න පුළුවන්. කෙනෙක් වෙන්න ඕන. ඈ සිල්වත් වෙන්න ඕන. ඊළඟට තමයි මේ තාත්තලත් කල්පනා කරන්න ඕන මම මැරුණොත් නෝනට බරක් නැතුව මේ දරුවෝ ටික නඩත්තු කරන යන ක්‍රමයක් හදන්න ඕන. ඒක ඔයාලා පොඩ්ඩක් බලන්න. පවුලේ බර ගෙනියන කෙනා අම්මා නම් පවුලේ බර ගෙනියන්නේ මේ රටවල වලට ආවට පස්සේ සමහර වෙලාවට එක එක ප්‍රශ්න එනවා. ආවට පස්සේ පවුලේ බර සමහර වෙලාවට අම්මට ගන්න වෙනවා. ඒ වගේ වෙලාවක අම්මත් කල්පනා කරන්න ඕන මම නැති වුණොත් එහෙම මේ බර තාත්තට එන්න බෑ. තාත්තා කල්පනා කරන්න ඕන මම නැති වුණොත් එහෙම මේ බර අම්මට එන්න බෑ කියලා එයාලට අනාගතේ යැපෙන්න ක්‍රමයක් හදලා තියන්න ඕන. එක්ක මොදලක් ඉදිරි කරලා තියෙන්න ඕන එක්ක මොනවා හරි රක්ෂණයක් දාලා තියෙන්න ඕන. කල්පනා කරන්න. ඒක අනිත් එක මෙහෙම එකක් තියෙනවා. අපි කියන්නේ මොකක්වත් නැහැ කියලා. සුනාමි ඇවිල්ලා ගෙදර ඔක්කොම මැරිලා එක දරුවා විතරක් ඉතුරු වුණා. ඒ මිනිස්සු දැන් මැරිලාද? කියන්නේ ඒ ඉතුරු වෙච්ච දරුවා දැන් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ස්වාමියා මැරිලා බිරිඳ විතරක් ඉතුරු වුණා. ඒ මිනිස්සු මැරුණාද ඉන්නවද? ඉන්නවනේ. ඒ නිසා මේ ලෝකයේ පින්වත්නි අපි මැරුණාට පස්සේ පවුලක් කඩා වැටෙනවා කියලා එකක් නැහැ. අපි මැරුණාට පස්සේ අපේ පවුල කඩාගෙන වැටෙනවා, දරුවෝ තනි වෙනවා කියලා යමක් ඇද්ද? ඒක අපි හිතින් හදාගත්ත මායාවක්. සමහරවිට මේ රටට තනි පංගලමේ ආපු අය මෙතන ඉන්නවා. නන්නාඳුන රටකට තනි පංගලමේ ඇවිල්ලා දැන් යාන්තම් ජීවිතේ ගැට ගහගෙන අනුත්යගෙන් දෝෂයක් නැතුව හොඳට ජීවිතේ හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. මිනිස්සුන්ගෙන් ණය වෙලා සල්ලි එකතු කරගෙන මේ රටට පැනගත්තා ඉන්නවා. දැන් අනිත් අයට අත නොපා ණයත් ගෙවාගෙන තමයි ජීවිතේ හදාගෙනත් මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා මේ මිනිසු මහපාරට වැටෙනවා හිඟන්නු වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා ඇත්තටම තමන්ගේ මරණයේදී පවුල ගැන හිතන්න දෙයක් නැහැ. ඒ මිනිසු කොහොම හරි ජීවත් වෙනවා. දැන් ඔයාලා සත්පුරුෂ ඇසුරකට වැටිලා. ඒ වැටිලා අපි කියමුකෝ ඔයාලගෙන් එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ මේ අනිත් මිනිසු එයාව එහෙම තනි කරලා හිඟමනට යනකල් මිනිසු බලා ඉන්නේ නැහැ. අපේ මිනිසුන්ගේ තවම කරුණාව මෛත්‍රිය දන් දීම තියෙනවා. දැන් අර ළඟදීන් ටීවී එකෙන් පෙන්ලා තිනවා දුප්පත් ගෙදරක මේ ගෙදරක් ගැන. පවුව දවිනකොට මිනිස්සු 10-15 දිනක ඒ ගෙදර හදන්න ඉදිරිපත් වෙනවා. අපේ මිනිස්සුන්ට උනේ අපේ මිනිස්සු හොරුන්ගෙන් බැට කෑවා.
ඒ නිසා මේ මිනිසුන්ගේ දාන චිත්ත ඉදිරියට අර හොරුන්ගේ ප්‍රහාරේ වදිනවා යම් මිනිසෙකුට තමන් උදව් කරන්න යන කෙනාගේ අනන්‍යතාවයේ තහවුරු වෙනා ඕන තරම් වියදම් කරලා අපේ මිනිස්සු උදව් කරන්න කැමති අපේ මිනිස්සු මේ කුණ ලෝභ මිනිස්සු නෑ මේ ආර්ය සිංහල ජාතිය විශේෂයෙන් මේ විදේශ රටවල ඉන්න මිනිස්සු ගොඩක් පරිත්‍යාගශීලී ගොඩක් ලංකාවේ ගොඩක් කටයුතු හැම විහෙර විහාර හැම තැනම කටයුතු වලදී අනිවාර්යෙන් විදේශීය මිනිසුන්ගේ ආධාර උපකාර මැදිහත් වීම තියෙනවානේ ඒ නිසා එහෙම මිනිස්සු මේ හිඟමනකට වැටෙන කල් බලාගෙන ඉන්නේ නැහැ මම මේවා කියන්නේ තමන්ගේ හිත තුළට ඒවා දාගෙන තියෙන්න ඕන නැත්තම් හැමදාම මෝඩ අදහසක ඉන්නවා මම මැරුණොත් එහෙම මේ මිනිසුන්ට යන කල දසාව මොකද්ද කියලා එහෙම එකක් නැහැ ඒ මිනිස්සු ජීවත් වෙයි මතක තියාගන්න ලෙඩක දුකක අසනීපයකදී ප්‍රශ්න කල්පනා කිරීම කියන්නේ ලෙඩේ වැඩි වෙනවා ලෙඩ පිළිකාවක් ලෙඩක් වුණත් එහෙම තමයි පිළිකාවක් හැදිච්ච ගමන් එයා මානසික වැටිලා මේ ලෝකේ තියෙන එකම ලෙඩේ මට හැදිලා තියෙන්නේ ඒ මිනිස්සු කල්පනා කළා නම් මේ ලෙඩේ පිළිකා හැදිච්ච කී දෙනෙක් ඉන්නවද සුව වෙන අයත් ඉන්නවා මැරෙන අයත් ඉන්නවා ඒතකොට හොඳටම සමහර අය පිළිකා හැදිලා සුව වෙනවානේ ඒ ආගේ පිනනේ සමහර අය මැරෙනවානේ ඒ අඩු වයසින් මැරීමනේ අනිත් එක අපගේ මරණය මොන ආකාරයෙන් හරි සිද්ධ වෙනවද නැද්ද මොන ආකාරයකින් හරි සිද්ධ වෙනවා පින්වත්නි කාම ලෝකෙට බර වෙන්න එපා හිත ධර්මයට බර වෙන්න ඇයි මං එහෙම කිව්වේ මගේ බුදුරජාන් වහන්සේ උපමාවක් වදාලා බුදුරජාන් වහන්සේ අහනවා මහානාම ගහක් එක පැත්තකට බර වෙලා තියෙද්දි ඒ ගහ කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා මොකද වෙන්නේ කොයි පැත්තටද චේන්සෝ එකකින් කැපුවොත් කොයි පැත්තටද වැටෙන්නේ පොරෙන් කැපුවොත් පීයකින් කැපුවොත් අවුරුදු ගානක් හරි මේ බ්ලේඩ් එකකින් හරි කැපුවත් කොහෙද වැටෙන්නේ හිත බර පැත්තට තමයි වැටෙන්නේ මොන ලිඩෙන් මැරුණත් ඇක්සිඩන්ට් එකකින් මැරුණත් ස්පිරිතාලෙදී මැරුණත් පිහියනුමක් කාලා මැරුණත් පිළිකාවක් හදලා මැරුණත් වයස ගිහිලා මැරුණත් ඉපදෙන්නේ හිත බර පැත්ත දැන් කවුරු හරි කියනනම් ඔයාලා නම් මේ බන දහමට බර වැඩි කියලා කියනවනම් එයා හිතෙන් අහිංසක සසටක් වෙඳින්න ඕන නැද්ද ඔයාලේ හිත බර වැඩි ඒ පැත්ත දැන් බලන්න කාමයට මගේ හිත බර වැඩිද කියලා තමන්ගේ හිත බරපැත්ත හොයන්න පුළුවන් දැන් අපි කියමු කෙනෙක් YouTube මේ පාවිච්චි කරනවා නිතර කියලා එයාගේ හිත බරපැත්තට ඒකෙන් හොයන්න පුළුවන් මොකද එයා වැඩිපුර බලන වීඩියෝස් මොකද්ද කියලා බලලා එයාගේ හිත බරපැත්ත හොයන්න පුළුවන් ඒකයි වැඩිපුරම තියෙන්නේ එයාගේ හිතේ නරක වීඩියෝ නම් බලන්නේ එයාගේ හිත ගොඩාක් බර කාමයට එයා වැළුණාට පස්සේ කාම ලෝකෙ ඉක්මවන්නේ නැහැ. ජරා ලෝකෙ මේ උපදිනවා. එයා මිනි මැරුන් තාක්ෂ මේ තාක්ෂ ජනක බය හිතෙන. එහෙම නැත්නම් ওই භූත කතා. ඔවගේ දේවල් නම් නිතර බලන්නේ එයා গুপ্ত චරිතයක්. එයා මැරුණාට පස්සේ භූත ලෝකෙට වැටෙන ප්‍රවණතාව වැඩි. කුණු හරපණං ඕපදූපණං එයාගේ හිත ඕපදූප වලට වැඩි. දේශපාලනේ නම් තමන් බලන්නේ වැඩිපුරම බනන අහන්නේ බනන එයාගේ හිත දහමට බරයි. ඔහුගේ මරණේ මොන ආකාරයෙන් වුණත් හිත බර පැත්තේ උපදිනවා. ඒව ගැන කල්පනා කරන්න දරුවන්ට කියලා දෙන්න. ඉතින් දැන් ඔන්න ওই විදිහට තමයි කිව්වේ. දැන් ඔන්න හොඳටම ලෙඩිය තනිපු වුණානේ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. තව තියෙනව ඉවර නැහැ. අතකෝ නකුල පිතා ගහපති ගිලානා වුට්ටිතෝ අචර වුට්ටිතෝ ගේලන්න ඔන්න ලිඩෙන් සුව වුනම තාත්තා ටික දොහක් හිටියා ටික අපි වේකෙන් දණ්ඩ මෝලුබ්භයේන භගවතේනක සංකමි දණ්ඩ මෝලුබ්භ කියන්නේ හැරමිටියක් අරගෙන ඒ කියන්නේ දැන් හොඳටම වයසයි හැරමිටියක් අරගෙන හැරමිටිය වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා උපසම්කමිත්වා භගවන්තන් අභිවාදිත්වා ඒකමන්තන් නිසීදී වන්දනා කළා
ළඟ පොඩි තිබ්බා ඉඳ ගන්න තැනක් ඒක ඉඳ ගත්තා පුදුමයි තින්නේ ඉස්සල්ලාම මගේ පුතා කියලා ආපු කෙනා නෙමෙයි ඒකපන්තන් නිසින්නම් කෝ නකුල පිටරන් ගහපතින් භගවායි තදෝච මේ මිටුපු නකුල පිටි ගෘහපතියාට භාග්‍යතුන් වහන්සේ මේ සේවා දාලා ලාභතේ ගහපති ගෘහපතිය නුඹට මහා ලාභයක් සුලද්දන්තේ ගෘහපති ඔබට මහා මනා ලැබීමක් යක්ෂතේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදික අනුශාසිකා ඔයාට අවවාද කරන්න නකුල අම්මා ඉන්නවනේ අනුශාසනා කරන්න අවවාද කරන්න ඊළඟට ඔයාගේ දියුණුව කැමැත්තෙන් නකුල අම්මා ඉන්නේක ඔයාට කොච්චර ලාභයක්ද තාත්තා කවුද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ යාවතාකෝ ගහපති මම සාවිකා ගී ඕදාත වාසනා ඕදාත වාසනා සීලසු පරිපූර්ණකාරිනෝ මගේ ගිහි සාවිකාව ඉන්නවා නම් සිල් පරිපූර්ණ කරගත්ත හොඳටම සිල් රකින්න උපාසිකාව අතර නකුල අම්මා එක්කිනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව ඉන්නවා නම් හොඳට බණ භාවනා කරලා හිත එකඟ කරගෙන සමාධි සමාපatti ලබන ගිහි මිනිස්සු ඉන්නවා නම් ওই නකුල අම්මා ඒ අතර කෙනෙක් කියෝ අර නකුල අම්මා එදා තාත්තාට ගියපු දේ නේද මේ කියන්නේ අහන්නත් කලින් කියනවද නැද්ද මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් වඳිනකොට එයා එන්න කලින් ගෙවල් වල කතා වෙච්ච ඉවත් දන්නවා ඒකයි මං කියන්නේ රුවන්වැලි සෑයට ගිහිල්ලා මලක් පහනක් පුදනකොට පුදලා වැල් වටාහරන් කියවන්න දෙයක් නැහැ භාග්‍යතුන් වහන්සේ ළඟ පහන පත්තු කළා මල් වට්ටි තියලා වැඳලා ඉඳ ගන්නකොටම බුදුරජාණන් වහන්සේ අපේ මුළු ජීවිත කතාවම දන්නවා ඔව්ද නැද්ද තමන් සාධාරණයිද අසාධාරණයිද මගේ හිතේ තුල තියෙන ප්‍රාර්ථනාව මොකද්ද ඒක ඉෂ්ට වෙනවද නැද්ද එක්කෝ බුදුරජාණන් වහන්සේ දන්නවා මන්නම් ඒ නිසා හරි ආසයි රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳින්න මගේ අඩුපාඩුකමත් බුදුරජාණන් වහන්සේ දකිනවා මට තියෙන උවමනාවත් බුදුරජාණන් වහන්සේ දකිනවා ඊළඟට මම පත් වෙලා තියෙන අපහසුතා තියෙනවා නම් ඒවත් බුදුරජාණන් වහන්සේ දකිනවා මොන ප්‍රශ්නේ වෙන්නත් දරුවන්ට එක එක ප්‍රශ්න වෙද්දී හැම වෙලාවෙම අම්මා තාත්තා ගැනම දැවටෙනවා නම් අම්මලාට හැඟීමක් එන්නේ නැද්ද මොම් මට ආදරේ නිසාමයි මේ හැම වෙලාවෙම මං ළඟ දැවටෙන්නේ කියලා ඒ නිසා අපිට මොන ප්‍රශ්න තිබ්බත් අපි බුදුරජාණන් වහන්සේ ළඟම දැවටෙනවා නම් ඒ අපි බුදුරජාණන් වහන්සේට තියෙන ආදරේ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මත්තම් ප්‍රේම මත්තම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රය තිබ්බොත් සබ්බේති සංඝපරායන ඒ සියලු දෙනා සුභිත උපදිනවා ප්‍රේම මාත්‍රයට සද්ධා මාත්‍රයට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සන්තෝෂයෙන් අහන්න පුළුවන් හිතක් හදාගන්න ධර්මී ගැන රහතන් වහන්සේලා ගැන මේ උතුම් ජීවිත ගැන හිත පහදව ගන්න මේ බණ අහද්දී තමන්ගේ ගෙවල් වල ප්‍රශ්න වලට සාප කරන්න එපා හිතෙන් සතුටු වෙන්න මෙහෙමනේ බුද්ධ ශාසනය කියලා මෙහෙමනේ බුද්ධ ශාසනය කියලා මේ දියුණු මිනිස්සු මේ පිං ඇති මිනිස්සු මේ සසරින් එතරට ගිය මිනිස්සු මේ දෙදෙනාම දැන් ඉන්නේ කොහෙද බ්‍රහ්ම ලෝකේ තාත්තත් පිරිමි අම්මත් පිරිමියෙක් දැන් නමුත් මෙයාලට බණ ඇහුනේ දිව්‍ය ලෝකෙ ගැනනේ වැඩුවා නැවතුනේ බ්‍රහ්ම ලෝකේ ඒ කියන්නේ හිත මෝරන්න මෝරන්න තව තව ඉහළට යනවා කවුරු හරි සද්ධා සීල සුත තියාග ප්‍රඥා කියන ගුණධර්ම පහ හොඳටම මෝරලා නම් ඒ කියන්නේ ආ දෙව්ලෝ අනිවාර්යෙන් උපදින්න සුදුසුයි එයා අපෙන් ඇවිල්ලා ඇහුවොත් ස්වාමිනේ දිවි ලෝකෙට යන්නේ කියන්නේ මේ බ්‍රහ්ම ලෝකෙට යන්නේ හැටි කියන්නේ කිව්වොත් එතකොට කියනවා නමුත් මිනිසුත් එක තියෙනවා මිනිසු මනුස්ස ලෝකෙම බදාගෙන මහා පොළොවම බදාගෙන පවුන් සිල්ලර රුපියල් බදාගෙන පවුල් ප්‍රශ්න බදාගෙන ගෙවල් වල ප්‍රශ්න බදාගෙන ඒ රටින් මේ රටට ආවට කැලේ මාරුණට කුටිය කුටියමයි ඒ හිත තවමත් මෙහි තියෙනවා ඒ නිසා මේවා අතහැරලා හොඳ හිතක් හදාගන්න ඕන ඒ ඔක්කොම කරන්නේ ධර්මයෙන් මතක තියාගන්න මේ කියන කිසියම් දෙයක්
එක කෙනෙකුට තනි පුජ්‍යලෙකුට ඉලක්ක කළා කියනවා නෙවෙයි. ඒකනේ අපි සියලු දෙනාටනේ. දැන් බලන්න නිතර අපෙන් බන කියවුරු කියවෙන්නේ අපි 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 කියලා. ඒ කියන්නේ අපි කාටවත් මේකෙන් නිදහස් වෙන්න ඕන. නේද? දොස්තර සමහරවිට අපිට පවා. දොස්තර මහත්තයා අනිත් ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ එයා ලෙඩ වෙන්නේ නැතු ඉඳලා නෙවෙයි. එයාත් ලෙඩ වෙනවා. ලෙඩ වුණාම එයාත් දන්න අර බෙහෙත් පෙත්තකින්ම බෙහෙත් පෙත්තක එයාත් ගන්නවා. ඒ වගේ අපිටත් මේ ශාසනයක් දෙන ඔය බාධක සංකට ලොන ගේනවා. ඒතර ඔයාලත් දෙන බෙහෙත්ම අපිත් වෙලාවකට පාවිච්චි කරනවා. එහෙම තමයි මේ කියන්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ගෙවල් වල ප්‍රශ්න අනම්බනම් යකෝ අතෑරලා හොඳ හිතකට එන්න ඕන. ගුණධර්ම තියෙන අය සතුටු වෙන්න ඕන. සතුටු වෙලා තව තව පුරුදු කරන්න ඕන. ධර්ම එක දිගට අහගෙන යන්න ඕන. මොකද අපි ගත්තොත් මහමෙවුනාවෙන් කරන ධර්මදේශනා, දැන් ගත්තොත් අපේ පොල්ගහවල මහමෙවුනා වෙබ්සයිට් එක ගත්තොත් ඒකේ ලොකු ස්වාමීන් වහන්සේගේ සූත්‍ර දේශනා අලුතෙන් අලුතෙන් ඒ දේශනා දානවා ඉන්ටර්නෙට් එකට. එතකොට ඔයාලා මේ දේශනාලා හිත හදාගෙන තව ඉදිරියට ධර්මයේ දියුණු කරගන්න ආසනම් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න. ඇයි මා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ නමම කියන්නේ? පැහැදිලි උන්වහන්සේගේ ධර්ම දේශනා වෙනස්. ඒ සෑම ධර්ම දේශනාවක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු කරනවා. පිරිසිදු බුද්ධ දේශනාව. අපිට හැම වෙලාවම අවවාද කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ගැන පහදන්න කියන එක. මොකද අවුරුදු 10ක් ගියත් මේ බුද්ධ වචනේට සනාතන දැන් අපි සාමාන්‍යයෙන් පොදුවේ උපමාවක් ගත්තොත් එහෙම අද කාලේ හැටියට සාමාන්‍යයෙන් එක දහම් කරුණක් තීරුම් ගන්නට උපමාව කතාව කියනවා මිසක්ක වටිනාකම තියෙන කතාවේ නෙවෙයි බුද්ධ වචනේ. ඇයි බුද්ධ වචනේ තමයි අකාලික. පැහැදිලි නේද? බුද්ධ වචනේ තමයි අකාලික. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාට පස්සේ ඉතින් හරියට සන්තෝෂෙන් නකුල මාතා සන්තෝෂෙන් ප්‍රීතින් නකුල පිතා පිටත් වෙනවා. ඉතින් ඒ අම්මයි තාත්තයි පස්සේ කාලෙක නැති වෙලා ඒ ඇත්තෝ බ්‍රහ්ම ලෝකේ, අම්මත් බ්‍රහ්ම ලෝකේ, තාත්තත් දැන් බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා ගියාට පස්සේ ඒ අනාගාමී වෙලා උපදින අයගෙන් 4 දෙනෙක් ඉන්නවා. මට හරියට මතක නැහැ. ඒ කියනවා උපහච්ච පරිනිබ්බායි, සසංකාරික පරිනිබ්බායි, අසංකාරක පරිනිබ්බායි, ඊළඟට උද්දන්සෝත අකනිට්ඨාගාමි කියලා ඉන්නවා. ඒ කියන්නේ සමහර අය බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච ගමම්ම අනාගාමී අය ඒ වෙලාවෙම රහත් වෙලා එහෙම පිරිනම් පාන. සමහර අය ඒ බ්‍රහ්ම ලෝක පහක් තියෙනවනේ. අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨා කියලා. ඒ පහෙන් එකක් දෙකකට ගිහිලා පිරිනම් පානවා. සමහර අය තව දෙක තුනක් කියලාට ගිහිලා පිරිනම් පානවා. තව සමහර අය ඒ මේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අනිත් බ්‍රහ්මයන්ගේ ධර්ම දේශනා අහලා ඒ තුලින් රහත් වෙලා පිරිනම් පානවා. තව බ්‍රහ්මයෙක් ඉන්නවා ඒ ලෝකෙට ගිහිල්ලා කාගෙන්වත් බණ අහන්නේ නැතුව තමන්ම භාවනාව කරලා පුරුදු අවබෝධ කරගත්ත ධර්මයෙන් එහෙම පිරිනම් පානවා. සමහර බ්‍රහ්මයෝ ඉන්නවා අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨා කියන පහේම ආයුෂ ගෙවලා තමයි පිරිනම් පාන්නේ. ඔයාලා දන්නවද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දවසක් හිතුණා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මම මේ සංසාරේ සැරිසරද්දි හැම ලෝකෙකම ඉපදිලා තියෙනවා. මම මේ සංසාරේ ගමන් කරද්දි ඉපදුන්චි නැති එකම තැන තමයි කොහෙද? සුද්ධාවාසී. අනිත් බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තියෙනවා. සුද්ධ අවිය අතප්ප සුදස්ස සුදස්ස යකනිට්ටා කියන පහේ ඉපදිලා නැහැ. ඇයි ඒක ඉපදෙන්නේ? අනාගාමියයි විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සොන්සු මාර්ගයෙන් අතර දහන් වෙලා අවිය ලෝකෙ ගිහිල්ලා පහළ වුණා. අවිය ලෝකෙ ගිහිල්ලා පහළ වෙච්ච ගමන් ඒ බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි මම විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ අනාගාමී වෙච්ච කෙනෙක් කියලා කණ්ඩායම. තව කණ්ඩායම සිකී වෙස්ස බුදුරජාණන් වහන්සේගේ ශාසන. තව බුදු පිරිසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් කොණගවන බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් ඇවිල්ලා වන්දනා කළා, ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් බණ අහලා කාමරාගේ නැති කරගත්තා.
එහෙනම් ඒ අවිය බ්‍රහ්ම ලෝකේ කල්ප කීයක බ්‍රහ්මයෝ ඉන්නවද? කල්ප 92ක බ්‍රහ්මයෝ තවම ඉන්නවා. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බණ අහලා අනාගාමී වෙච්ච අය අදටත් ඉන්නවා. ඒ කල්ප 100ක් ඇතුළත ඒ බ්‍රහ්ම ලෝක ඒකයි 27ම බුදුරජාණන් වහන්සේ සත්වෙනි ඉසිවරයන් කියලා කියන්නේ. නැත්නම් ඊට කලිනුත් බුදුරු පහළලා තිනවනේ. ඒ බ්‍රහ්ම ලෝකෙත් ඉන්නේ බුදුවරු 7 දෙනෙක්ගේ ශාසනවල අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම රාජුරු ඔක්කොම ගෙන්නගෙන අවිය ලෝකෙන් අතප්ප ලෝකෙට ගියා. ඒ ලෝකෙත් ඉන්න බුද්ධ ශාසන 7ම අය. ඒ බ්‍රහ්ම රාජුරු ගෙන්නගෙන අතප්ප සුදස්ස ලෝකෙට ගියා. ওই විස්තරය තියෙන මහා ප්‍රධාන සූත්‍රේ. හරි සුන්දරයි. ඒ නිසා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාට පස්සේ ස්ත්‍රීන් නැහැ. අනාගාම වෙන ස්ත්‍රීනුත් ඒ ලෝකෙ උපදින්නේ පිරිමි වෙලා. ඔවුන් ආපහු මේ ලෝකෙට නොයන නිසා පිරිමි ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා. සාම්පති බ්‍රහ්මරාජයා කියන්නේ අනාගාමී කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මහාන වෙලා හිටපු සහක කියන භික්ෂුව. ඝටිකාර බ්‍රහ්මරාජයා කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අග්‍ර උපස්ථායකයා, ඝටිකාර උපාසකයා. දැන් ගටිකාර බ්‍රහ්ම රාජයා. ඒ වගේ ඒ නිසා දිව්‍ය ලෝකවල තියෙන බ්‍රහ්ම ලෝකවල තියෙන සැනසිල්ල හරි පුදුමයි. හැබැයි බ්‍රහ්ම ලෝකේ උපදින්න නම් ඕලාරික වශයෙන් ගත්තු ධ්‍යාන හතරම වඩන්න ඕන. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඒතකොට එහෙම නැත්නම් කරුණාව චේතෝ විමුක්තියක් විදිහට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර තුල වාසය කරන්න ඕන. එතකොට ඒ ඇත්තෝ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. හැබැයි බ්‍රහ්ම ලෝකෙට යන්නේ පින්වත්නි, මිනිස්සේ මනුස්ස ස්වභාවයේ ඉක්මවල හිත වඩන්න ඕන දිව්‍ය ස්වභාවයකට. දිව්‍ය ස්වභාවයේ ඉක්මව වඩන්න ඕන බ්‍රහ්ම ස්වභාවයකට. බ්‍රහ්ම ස්වභාවයේ ඉක්මවල තමයි අමා මහ නිවන කරා හිත වඩන්නේ. මිනිස්සු මනුස්සකම් තුලවත් නැත්තම් ඒ මිනිසුන්ට දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ නිවනක් කෙනෙක් ඒ මිනිසුන්ට හිත ගන්න අමාරුයි. ඒකයි මුලින්ම කියන්නේ කරුණාව මෛත්‍රියෙන් හිටපල්ලා. මිනිස්සෙකුට මිනිස්සෙක් උදව් කරපල්ලා. අපි ඔක්කොම මිනිස්සු සසරේ දුක් වලින් කෙලෙස් වලින් බැට කන අය එකිනෙකාට සමාව දීපල්ලා කියලා කියන්නේ මනුස්සකම් ඇති කරගන්න. ඊට පස්සේ තමයි කියන්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න. මේ සේක බලවලින් තමයි ඕනම දිව්‍ය ලෝකයක උපදින්නේ කියලා. ඒ දෙව්ලෝ ඉපදින්නට කියලා කියන්නේ දිව්‍ය අප්සරාවන්ගේ පහස ලැබලා නන්දන වනයේ සතුටු වෙලා මල් වලින් ඔද තෙද වැදිලා එහෙම සැප විඳ විඳ යන ගමනකට නෙවෙයි. ඒකාන්තෙන් අපි දන්නා නිසා සෑම දිව්‍ය ලෝකයකම බුදුරජාන් වහන්සේගෙන් බණ අහපු මඟඵලලාභී බ්‍රහ්මයෝ සිටිනවා. මේ දෙවිවරු ඒ ඇත්ත පුදුම විදිහට ධර්මයේ කියනවා. මොකද අපිට අවුරුදු 2600ක් වුණාට චාතුම් මහරජික දෙවියන්ට දැන් බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා ආ දවස් 52යි. තවතිසා දෙවියන්ට බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා දවස් 26යි. යාම දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා දැන් දවස් 13යි. තුසිත දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පහලා දැන් දවස් 6ක් විතර. යාමත නිම්මාන රති දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පහලා දැන් දවසක් විතර. දවසක් දෙකක්. පරණිම්මිත වසවර්ති දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දැන් එක දවසක් වගේ. ඊයේ දවසේ ස්වභාවය අද දවසේ යයිට අමතකයිද? ඊයේ කියවුවා නාද අමතකයිද? ගොඩක් මඟපල්ලාභය ඉන්නවා. ඒ අය දෙතිස් කතාවෙන් නැහැ. මොන ගැහුණට පස්සේ දහම් කතාව කියනවා. ඒ අය මෙහෙම පොත් බලාගෙන මේ සූත්‍ර විදිහට බණ කතා කරන්නේ. ඒ අය අවබෝධ කරපු කියලා දීපු දහම සීකරනවා. එවැනි වූ දෙවියෙක්ගේ කතන්දරයක් මා ඔබට කියන්නද? එක්තරා දෙවියෙක් හිටියා. ඒ දෙවියන්ට අනිත් දෙවිවරු කිව්වා
මේ උඹ ගුරුවරයා බලන්න යන්නේ නැද්ද? ඊට පස්සේ යා කිව්වා කවුද ගුරුවරයා කියන්නේ? මෙයා දෙව්ලෝ ඉපදිලා ගොඩාක් කල් දැන්. ඊට පස්සේ කිව්වා ඒ එම්බා දිව්‍ය සිහි කරපන් උඹ දිව්‍ය ලෝකෙට ආවෙ කොහොමද කියලා. එතන මෙයා ආපස්සට සිහි කරනකොට සක්විති රජ කෙනෙක්ගේ ධාර්මික පාලනේ ධාර්මිකව යටත් වෙසේ එක් විදිහට ඉඳලා තමයි මෙයා දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා එහෙනම් උඹට ධාර්මිකව ඉන්න මඟ පෙන්වන්නේ කවුද? අපේ සක්විති රජුට කිව්වා. දැන් ඒ සක්විති රජුට කොහෙද ඉන්නේ කියලා බලපං කිව්වා. අනේ ඒ සක්විති රජුට දැන් මහාන වෙලා කැලේක භවනා කරනවා. පිළින්ද වෙච්ච මහරහතන් වහන්සේ. ඒ උඹේ ගුරුවරයා කැලේ ගුණ දක්වපං කිව්වා. දැන් අනිත් දෙවරු කිව්වේ මෙයා හොයාගෙන ගියා. මෙයාට ඉන්නව දිව්‍ය අප්සරාවෝ. මෙයාට ඉන්නව දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක්. පිළිඳ වච මහරහතන් වහන්සේ ළඟ වන්දනා කළා. බණ ඇහුවා. කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් අන්නයට සමාවත් දෙන හිතකින් හිටපන් කිව්වා. ඔහු එහෙම ඉන්නේ. අදටත් ඔහු දහම් දෙසද්දි දිව්‍ය ලෝකවල කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් ඉන්න එක ගැන තමයි බණ කියන්නේ. ඊට පස්සේ මෙයාට බණක් කිව්වා පිළිඳ වච මහරහතන් වහන්සේ. මේ ශෝක කරන ලෝකේ ශෝක නොකර හිටපන් කියලා. ඔහු මේ රහතන් වහන්සේලාගේ බණ. ශෝක නොකර කරන ලෝකේ ශෝක නොකර හිටපන් කියලා. අර දෙවියන්ට ඒක හොඳට වැදුණා. දවසක් මහා විදුලි කෙටීමක් වුණා. පිළිඳ වච්ච මහරහතන් වහන්සේ පිරිනොම් පානවා. දෙවිවරු පිරිවරන් ගත්තා. උන්වහන්සේ දැක්ක ගමන්ම හිතට ආව බණපදේ ශෝක කරන ලෝකේ ශෝක නොකර හිටපන් කියලා. සැනකින් ඒ දිව්‍ය අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම මගේ ගුරුවරයාට කෙලෙහි ගුණ දක්වන්නේ දැන් මං ශෝක නොකර ඉන්නවා කියලා. පිළිඳ වච්ච මහරහතන් වහන්සේ පිරිනොම් පාද්දී දෙවරු හඬා වැළපෙද්දී ඔහු ශෝක නොකර හිටියා. ගුරු පූජා කොච්චර ගුරුවරයාට ආදරෙයිද කියනවා නම් දිව්‍ය අප්සරාව 500ටම කිව්වා මාගේ අප්සරාවෙන් බලාපන් මගේ ගුරුවරයා පිරිනියම් වෙන්න ගමන. ඔක්කොම දිව්‍ය අප්සරාව බලා හිටියා. ඊට පස්සේ කිව්වා මේ මගේ ගුරුවරයා මේ අරහත් මුනිවරයා දෙස බලපු ඇස් වලින් අප්සරාවනි අද ඉඳලා මගේ දිහා රාගෙන් උඹලා බලන්න එපා. මම නුඹලාට පොරොන්දු වෙනවා මගේ ගුරුවරයා දිහා බලපු ඇස් දෙකෙන් මං අද ඉඳලා උඹලගේ දිහා රාගෙන් බලන්නේ. එහෙම බැලුවොත් මගේ ඇස් පුපුරත්වා කියලා. දැන් මේ රහතන් වහන්සේ පිරිනමම් පාලා අවුරුදු 2600ක් ගිහිලා ඒ දෙවියට රාග සිතක්වත් දෙන්නේ නැහැ. ගුරු පූජා ඒ දෙවිවරුනේ ඔය වගේ සිදු කරන්න කැමති නැහැ. ඒ ඇත්තන්ගේ ලෝකේ ඔය කතා අහන්න ආස නැද්ද? හරි පුදුමයි. මේ කාම ලෝකෙට ආස කරන්න එපා. මේ වගේ තියෙන ප්‍රශ්න දරාගෙන ඉන්න. සීප තුනරුවන් සරණ රැකලා සීල් ටික රැකගෙන අඩුපාඩු ඔක්කොම අමතක කරලා මේ මිනිසයා යන කොහේ මොන ගුබ්බෑයි ගියත් කරබාගෙන උපදි පුළුවන් විදිහට ධර්මානුකූල උපදේශක් දීලා ඒ පැත්ත ෆලෝ කරන්නේ නැතුව ධර්මිකව ජීවත් වෙන්න. මේ අවුරුදු 34 ඉක්මනට ගෙවි. දැන් අපේ ගෙවුනේ. දැන් අපේ වයසෙන් භාගයකට වැඩිය ගෙවිලා නේ. අපි තව කී දොහක්ද? එච්චර ආයසත් නැ පිටි කකා ඉන්නේ. එච්චර ආයසත් නැ අපිට. ඒ නිසා මේ සත්පුරුෂයන්ගේ ලෝකෙට යන්න ඕන ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව තමයි තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට තියෙන කැමැත්ත. සීලය තමයි මේ වැටි රකින පංච සීලය. සෘතේ තමයි හැමදාම අහන බණපද ටික දිගටම අහනවා. අහන්න එයාගේ හිතට මොනවා හරි දැනෙනවා. සමහර අයට හොඳට බණ මතකයි. ත්‍යාග කියන්නේ දන් දෙනවා. හරි කැමති දන් දෙන්න, උදව් කරන්න, උපකාර කරන්න. ප්‍රඥා කියලා කියන්නේ අපි මැරෙන අය, අපි
कोई वेला कोई मोहते मेरे दिखी लाने इलांट एक लोकवलिंग आबू मिनसुनी एक एक लोकवलिंग आबू मिनसुंगी एक एक चारित स्वभा मिनसुंगी बुधरजानसे मिनसु वर्ग कल तीन एक बुधरजानसे सत्ता नानादिमुत्तिकता यथाभूतम पजानाति के दसबल ज्ञान तीन इधर बुधरजान से पूज्यल विनस्करण अपीट दीरे मिनसु कोटि हसिया चरित कोटि हसिया अभी बुधरजानसकर बोलवा बुधरजान से वाल पिंग मान्य अंब गिदीनवा उड कोलपाटाई अतुली अंब गिदीनवा उड कहपाट अतुली अंब गिड़ीन उड कहपाट अतुलाला अंब गिड़ीन अतुला पीटा वोवागे मिनसु इनवा उडिंग मोरलवागे तीन प्रश्न या बल तो बाल समहरा उडिंग अमु एतुले मो इदिला अहिंसकाय मुकोवा थेरे नेवागे इन्नी एतुले तीनो पुदुम दामा इवसे हिता गान्न बैहे मिनसु गया मेहमत धर्मे तीनो एतुले किया तव समहरा इन्नो देक्कमा थेरे नो मेहा मोरला किया प्रश्न गिदिरी तीम अपे लोकस्वामी ना से ना से बाहिरा थोंदट मोरला ना से अभ्यंतरित मोरला ईट पास समहरा इन उड़ी मुत्तोत्ता है अतुले मुत्तोत्ता है दोई 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 ये बाबा भाई 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 ये बाबा भाग्य तो ना से मैं सत्य वर्ग करने हैं तव उद्रे जानसी वर के पिंगवत महानी लोके समारे ऐतुले में वातुरे गिरीला ऐतुले में तमाय गोडे नु बोरु तव समारा इन मेक उड़े ठीट पुगाम पुगा उड़े मातु एनो मातु वेला हो ही आना मैं तुट समारा इन उड़े टेबिल ओके मेहम इन वातुरे में इन तव समारा इन उड़े टेबिल वाट पीट बालनो तव समारा इन वातुरे गिल उड़े टेबिल वाट पीट बाल पी नो समहारा इन धूपतट लंग समहारा धूपति धूपतट गुडवेलाइ मे समहार मिनस इन संसार सागरी गिलीला उंट उड़क ने समहारा उडट एनवा अविल वेड़ नत्र बना आगे मन से वेड सटांग इतने ඊට පස්සේ තව සමහර අය ඉන්නවා වට පිට බලනවා. ඒ කියන්නේ යා ධර්මිය අහලා ටිකක් විමසන්න නොවනින් විමසන්න ගන්නවා. එයාලට දූපත පේනවා සෝවන් වෙලා. සෝවන් වෙච්ච කෙනා තමයි දූපත පැත්තට පේනාන්නේ. හොඳටම තේරෙනවා නේද නිවන තියෙන දිශාවවත් තේරෙන්නේ සෝවන් කෙනාට. එතන මෙහා මිනිසුන්ට නිවන තියෙන දිශාවවත් පේන්නේ නැහැ. ওই උපමා වලින් තේරුම් ගන්න. ये सोवामी गिनाट तीन उपमता में उड़े टेबल वटपीट बन दूपत पेन गेल मिशाक या गिहल दीपेट ने पीना वगे सकदागा दूपत लंगन किनावागे अनागामिका दूप वतुरी गुडवेल दूप तीन वगे तमें राहत मे बुद्धि सत्ट वर्ग कर अद नकल माता नकल पिता गया दवसमें गुणधर्म गा ये गुण धर्म टिकट पुरुकरा दें इंगल आप गमनी भू दवा बन की क्या गिहल देना एनिसा कौर वारी अपट के लिए गुण दर्वा कमी ना वोट धरव इन ये धरव सिंगल टीक एक करण मे बन के हाम दुरा कर गुर पूजा धाम दे लंगट
නංගන් කියවලා ඉස්සරහට එන එක නෙවෙයි අහිංසකව අහිංසකව ශාසනය වෙනින් වැඩ කරන්න අහිංසකව පැත්තක හරි ඉඳගෙන බණ ටිකක් අහන්න ජීවිතේ පුළුවන් විදිහට ගොඩනගා ගන්න විසඳා ගන්න බැරි ප්‍රශ්න වලදී සංගරු වුණත් එක සාකච්ඡා කරන්න හැබැයි උනාට ධර්මයේ නිතර නිතර අහගන්න අහනකොට අපිටම කියනවා වගේ බණ පද ඇහෙනවා ඉතින් මේ විදිහට ඒ විදිහට උනාට පස්සේ දැන් බලන්න අද අද මේ බණ ටික කියන්නේ යනකොට අපි එංගලන්තේ ඉන්නවා කියලා ගානක්වත් නැහැ ලංකාවේ පරණ පන්සලක බණ මනුරුක බණ අහනවා වගේ ධර්මයේ අපි ළඟ තියෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙලා නැහැ මේකෙන් එළියට ගිහිල්ලා අර ගොඩනැගිලි ටිකයි සූද්ද විදකින් තමයි අපිට මතක් වෙන්නේ අපි මේ එංගලන්තේ කියලා නේද ඒ නිසා ඒ විදිහට තේරුම් ගන්න ඔබ සද්ධාවෙන් වැඩිත්වා සීලෙන් වැඩිත්වා දහම් දැනුමින් වැඩිත්වා ත්‍යාගයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා මෝරපු හිතක් ධර්මයේ තුලින් හදා ගන්න ලැබීවා අපි කාටත් ගෞතම බුදුසසුනේ පිහිට ලැබීවා සාදු සාදු